කතා කරපුවම මේගොල්ලොත් මොනවද කියන්නේ? ඉක්මනට එන්න ඕන නම් මේ දාලේ වන්න හෝටලයක ඉන්න කැමතියි කියලා. බොහොම වගකීමෙන් මම මේ කියන්නේ. බොහොම වගකීමෙන් කියන්නේ. ඒ කියපු අයගේ නම් රංගන් එක්ක හෙලි කරන්න පුළුවන් එයාට ප්‍රශ්නයක් නොවෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ අසාධාරණ නතර කරන්න. හරි ඒක පළවෙනි කාරණා. දෙවෙනි එක මේ හෙල්ත් ගයිඩ්ලයින් එක තියෙනවා මගේ ගාව ටුවරිසම් මිනිස්ට්‍රි එකෙන් ඉෂු කරපො. හරිද? මේකේ මොකද්ද තියෙන්නේ? මේක තුමාලා කියන කතාව හරි. මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක්. පයිලට් ප්‍රොජෙක්ට් will start on date declared by the Ministry of Tourism consultation with the Ministry of Health. එතකොට මේකේ දවස කවදද පටන් ගන්නෙ? මේ කියන විදියට පටන් ගන්නෙ ටුවරිසම් මිනිස්ට්‍රි එකත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඩික්ලෙයාර් කරන දවසක තීරණය කරන දවසක. එතකොට මෙතන දැන් මක් ගාව තව ලියුමක් තියෙනවා. මේ ලියුම තමයි ටුවරිසම් මිනිස්ට්‍රි එකේ සභාපතිවරිය අමිතිවරයාට කියනවා මම මේ යුක්‍රේන සංචාරකයන් ලංකාවට ආව එක දැක්කේ මාධ්‍ය ඔස්සේ කියලා. එතකොටම මේ හෙල්ත් ගයිඩ්ලයින් මැනේජ්මන්ට් ටුවරිසම් ඩියුරින් පයිලට් ප්‍රොජෙක්ට් පීරියඩ් කියන එක උල්ලංඝනය කරලා ඉවරයි මේ ආණ්ඩුව. කාටද මේ කොලේ වහන්නේ? කාගේද ඇස් වහලා මේ රටේ මිනිස්සුම ගොනාට අන්දන්න හදන්නේ? එතකොට මේ ගයිඩ්ලයින් එකේ තියෙනවා පැසෙන්ජර්ස්ලා 300කට වැඩිය ගේන්න බෑ කියලා මේ රටට. පැසෙන්ජර්ස්ලා 300කට වැඩිය ගේන්න බැරි රටේ පැසෙන්ජර්ස්ලා 500ක් ගෙනල්ලා තියෙනවා මේ වෙනකොට. 500 පන්නල ඉවරයි. කවුද මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? හරි. ෆ්ලයිට් එකේ 500ක් වෙයි. ෆ්ලයිට් 9ක් ඇවිල්ලා තියෙනවා. එක ෆ්ලයිට් එක 200කට වැඩි. හරි. ඔබතුමාලට දාන්න පුළුවන් නේ ටුවරිස්ලා වෙන්න ඕන වචන නේද? ඔව් පැසෙන්ජර්ස්ලා කිය පැසෙන්ජර්ස්ලා ටුවරිස් ප්ලේන් එකේ ඉන්නේ පැසෙන්ජර්ස්ලා. ඒතර පැසෙන්ජර්ස්ලා 500කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඒත් එක්කම කාලය අවසානයි. ඔව් ඒත් එක්කම දැන් මේකේ තියෙනවා මට තප්පරයක් දෙන්න. They may be taken out for visit under the biosecurity bubble after the first 7 days if PCR is negative. හැබැයි මම බොහොම වගකීමෙන් කියනවා මේ මිනිස්සු ආව දහඩසට පහුවෙන්ද තමයි මිරිස්සට ගියේ. ඊට පස්සේ තමයි යාලට ගියේ. එතකොට මේ ගයිඩ්ලයින් උල්ලංඝනය කරලා ඉවරයි. මේ රටේ නීතියක් නැහැ. මේ රටේ කිසිම නීතියක් නැහැ. මේක බලාගෙන ඉන්න මේ රටේ මිනිස්සු මොකටද මුඛවාඩම් දාගෙන ඉන්නේ? මිනිස්සු කල්පනා කරන මේ රටේ නීතියක් නැතුව අපිට විතරක් නීතියක් ක්‍රියාත්මක වෙන රටක් බවට මේ රට පත් වෙලා. බොමිසුති කාලය අවසානයි. සංජීව ඉදිරිමන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. ඔව් මම නැවත මේ සංචාර කර්මාන්තය සම්බන්ධ කාරණාව පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේක අන්තරා කියන්නේ අනතුරුදායක තත්වයන් සහිත බව දැනගෙන නියම ව්‍යාපෘතියක් විදිහට කරනවා. නියම ව්‍යාපෘති කියන එක මම නැවත ඒ වචනේ තේරුමත් එක්ක මේ සිද්ධිය අපි තේරුම් ගමු. හැබැයි අර මම මුලින් කිව්වාගේ අපිට මේකට තිබුණ මූලිකම සිද්ධාන්තමේ අදහස තමයි විදේශීය සංචාරකයෙක්ගෙන් දේශීය පුද්ගලයෙකුටවත් දේශීය පුද්ගලයෙකුගෙන් විදේශිකයෙකුටවත් රෝගේ බෝ වීම වළක්වා ගැනීම තමයි මේකේ මූලික අදහස බවට පත් වෙලා තියෙන්නේ. ඒ මත පිහිටා තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. මන්ත්‍රීතුමා පොඩි බාධා කිරීමක් වන්නික අදහසක් කියන්නේ. දැන් මේ කාවින්ද මන්ත්‍රීතුමා මතු කරපු කාරණාව ගත්තාම ඔය ඔබතුමා කියන නියම ව්‍යාපෘතිය නෙමෙයි නේද මේ වෙලා තියෙන්නේ? නෑ දැන් මෙතන ගැටලු කීපයක් හඳුනාගෙන තිබ්බා. දැන් ඔය මමත් දැක්ක එක තැනකදී මාස්ක් එක දැන් මේ නිකටට දැමීම මන්ත්‍රීතුමා දැන් මේ නියම පයිලට් ප්‍රොජෙක්ට් එක ටුවරිසම් මිනිස්ට්‍රි ටුවරිසම් බෝඩ් එකයි සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා හදපු එකක්. එතකොට ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් නැහැ සහ මේ ටුවරිසම් බෝඩ් එක දැනුවත් නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට ඒගොල්ලන්ගේ ගයිඩ්ලයින් එක සම්පූර්ණයෙන් වයලේට් කරලා තියෙනවා, උල්ලංඝනය කරලා තියෙනවා. ඔය සියලු සාකච්ඡා වලට සෞඛ්‍යංශ සහ ඒ වගේම සංචාරක ශේත්‍රයේ පරිපාලනික නායතන ප්‍රධානීනාව ඔය කියන සභාපතිතුමියත් අවසන් සාකච්ඡාවෙත් ඇවිල්ලා හිටියා. අපි අර අපනයන පිළිබඳව ප්‍රශ්නක හිටියනේ. يعني මම මේකේ ඩේටා ටික ඔක්කොම දාගෙන ආවේ ඔබේ නිෂ්පාදකතුමා මට අනකලා මුල්ම වෙලාවෙ ඇවිල්ලා එක්ක ෆෝන් එක ඔෆ් කරගෙන ඉමු නැත්නම් ෆ්ලයිට් මෝඩ් දාම මෙතන මේ ටෙක්නිකල් ඉෂුව එකක් තියෙන නිසා. බ්‍රේක් එකට ගිය වෙලාවේ මම මගේ WhatsApp message එක ඕපන් කරලා ගත්තා. මෙන්න සහෝදරයා මේ මාසිකව මේ 2019 සහ 20 කියන අවුරුදු දෙකේම වෙනසත් එක්ක මම ඔබට කියන්නම්.
ජනවාරි මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන වලින් මං කියන්නේ 2019 1038යි 2020 1005යි පෙබරවාරි මාසයේ 2019 981යි 2020 988යි මාර්තු 2019 1137යි 2020 656යි අප්‍රේල් 798යි 282යි මැයි 961යි 587යි ජුනි 1084යි 894යි ජූලි 2019 999යි 2020 1085යි අගෝස්තු මාසයේ 2019 1033යි 20 947යි සැප්තැම්බර් වල 2019 954යි 20 1000යි ඔක්තෝබර් මාසයේ 2019 977යි 20 848යි නොවැම්බර් මාසයේ 2019 979යි 20 748යි දෙසැම්බර් මාසයේ 2019 1000යි 20 916යි US ඩොලර්ස් මිලියන වලින් මම මේක කිව්වේ. ඒක මම මේ තවත් ගානකුත් හදාගත්ත ඔබේ ප්‍රවේශයත් එක්ක මේ 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 ඩේටා එකත් හොඳයි. 2014 මම මේ මිලියන බිලියන වලට අරගෙන ගියනම් බිලියන 11.1යි අපනයන ආදායම 2014. 2019 මේ කාවින්ද මන්ත්‍රීතුමාලගේ ආණ්ඩුවේ යනකොට නැවතත් 11.1යි මම මේ මේ මේකේ ගාන හදාගෙන රෝහාගත්තේ. එතකොට මේ වෙළඳ ශේෂය අපි දෙනකොට බිලියන 8.3යි ඇමරිකන් ඩොලර් මෙතුමල්ල අපිට දීලා යනකොට ඇමරිකන් ඩොලර් බිලියන 9.3යි වෙළඳ ශේෂය මේ අපනයන වර්ධනය සම්බන්ධව ගිය ආණ්ඩුව ඉතාම අසමත් භාවයක ඉන්දියා කියන තොරතුරත් මේ දත්තය ඇතුළෙම තියෙනවා. ඒ වගේම ආර්ථිකය සම්බන්ධව දැන් අද අපි මාතෘකාවේ ඉන්නේ අධ්‍යාපනයේ ආර්ථිකය සම්බන්ධව තියෙන තත්ත්වය. අපි අර්බුදයක් තියෙන තැනකත් යම් ප්‍රගතියක් අත්කරගෙන මේක හංගන දෙයක් නේ අපි ඉන්නේ ප්‍රශ්නික. ඔබ දැන් දකින්න ඇති අපි මේ දවස්වල රටේ පෝස්ටරයක් ප්‍රදර්ශනය කරනවා වැටෙමුද නැගිටිමුද කියලා. ප්‍රශ්නේ හංගලා කතා කරලා වැඩක් නැහැ. අපි මේ ප්‍රශ්නය සම්බන්ධව පළමු අවංක වෙනවා. ප්‍රශ්නයක් නැහැ කියලා කොලේ වහලා මේක ජනතාවත් එක්ක කතා කරගන්න බෑ. මේ ප්‍රශ්නේ මැද්දේ නැගිටින විදිය මේ අඳුරු වලාව මැද්දේ රිදී රේඛා ඇඳෙනකන් ඉන්න බෑ. අපි අඳින්න වෙනවා. ඒ වෙනුවෙන් රට පෙළගස්සන තැනක අපි ආර්ථිකය සම්බන්ධව ඉන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. වෛද්‍ය නලින්ද ජයසමන්තතුමා ඔබතුමාගේ අවස්ථාව. ලංකාවට යන්න විදියක් නෑ. ඔව් මම මේ රට විරුව ගැන ආණ්ඩුවට තීරුම් ගන්නට මේ දවස්වල සමාජ මාධ්‍යවල මේ සංසරණය වෙනවා ඕමාන් වල වැඩ කරන කාන්තාවක් සමාජ මාධ්‍යයට එකතු කරපු යාලේ නිහ වැඩ කරන්නේ ඉතින් යාලට කියන්න මම දැන් මේක ඇහෙනවාද මම ඇහුවා ඔබ මොකද දැන් කරන්නේ යන්න විදියක් නැද්ද කියලා ඉතින් අන්තිමේට එයා කියපු කතාවක් තමයි කරන්න දෙයක් නැහැ බං බංගාලියේ කික පුදියලා හරි ලංකාවට යන්න සල්ලි එකතු කරන්න වෙලා තියෙන්නේ වෙන කරන්න කිසි දෙයක් නැහැ පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ කියලා කියන්න කැමති ජනාධිපතිතුමනි ඔබතුමාගේ ආණ්ඩුවයි ඔබතුමාගේ සියලුම මේ මැතිඅමතුවරුයි එකතු වෙලා ලංකාවේ මේ ලංකාවෙන් හොඳ ගෑනු රටාය වෙන්නලා දුක් මහන්සි හම්බ කරගන්න ඇවිල්ලා අන්තිමේට ගණිකාව වෙලා තමයි මේ ලංකාවට එන්න වෙලා තියෙන්නේ මෙන්න මේක තමයි ඉරණම ඒ කියන්නේ ඔය මොනවා කිව්වත් අද රැකියා හිමි වෙලා එළියට වැටලා ඉන්න මේ විදේශගත ශ්‍රමිකයන් එන්න විදිහක් නැහැ මට පුංචි සාමාන්‍යයෙන් ඔය ඔබතුමා ඉදිරිපත් කරපු හඬපටේ හෝ රූපරාමයේ මූලාශ්‍රයේ පිළිබඳ ඔබතුමා වගකීම දරනවා අනිවාර්යෙන් මම මේ දවස්වල ඔබට ඕන නම් මේක චෙක් කරලා බලන්න පුළුවන් සෝෂල් මීඩියා වල මේ ජාතිය වොයිස් කට් කීපයක්ම දාලා තිනවා ඉතින් මේක තමයි ඇත්ත කතාව සාමාන්‍යයෙන් රුපියල් 40,000ක් නැත්නම් 60,000ක් විතර මාසයකට උපය ගත්ත කෙනෙක් කොහොමද ලක්ෂ 5ක් විතර වියදම් කරලා ඇවිල්ලා මෙරට ඇතුළත් වෙන්නේ මේකයි තියෙන ප්‍රශ්නේ ඒ විතරක් නෙමෙයි මම දැන් හරි කැමතියි මේ දැන් මෙන්න මේ පයිලට් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න අතර මේ අපේ රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නැත්නම් වසංගත රෝග ප්‍රධානියා මේ ප්‍රොජෙක්ට් එක ගැන රටට කියන්නට ඕන සෞඛ්‍ය විද්‍යාත්මක පැත්තෙන් ඒක හරි අපූර්ව පයිලට් ප්‍රොජෙක්ට් එක මොකද දන්නවද සංචාරකව ගෙනා ගන්නවා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිතුමිය දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා ඒක මාර පයිලට් එකක් නේ හරිද යාලේ රියදුරෝ යනවා
ගිහිල්ල ආවට පස්සේ කියනවා ඕගොල්ලන් නිරෝධායනය කරනවා කියලා. ඒක මාර පයිලට් එකක් නේ. දැන් මෙහෙම පයිලට් ඕන එකකට කරන්න පුළුවන් නේ. ඒක පයිලට් ප්‍රොජෙක්ට් කරන විදිහක් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කරලා බලනවා ඒක ඇතුළේ තරුබඩුකම් තියෙනවද කියලා. මේ වැරදෙන හැම එකම පයිලට් එකේ ඔබන්න බෑ. එහෙම පයිලට් ලෝකේ නෑ. හරිද? එතකොට දැන් මේ ඔබ කසුන් නැහොම ප්‍රශ්නයක් දැන් ඇත්තටම මේකෙන් මුකක් හරි රටට අනතුරක් අවදානමක් වුණොත් කවුද වග කියන්නේ? ඔබ දැක්කා උද්‍යංග වීරතුංගනම් කියනවා මේ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ අනුග්‍රහයෙන් අගමැතිතුමාගේ උපදෙස් මත බැසිල් රාජපක්ෂ මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒකෙන් ඒකෙන් යම් කිසි ආකාරයකට ගම්ම්‍ය වෙනවා මේක ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක් කියලා. උද්‍යංග වීරතුංග එකක් නෙමෙයි කියලා. වෙන්නේ නැති මොකද මම දැක්ක සතියත් ඉංග්‍රීසි පත්‍රයකේ වාර්තා කරලා තියෙනවා උද්‍යංග වීරතුංග මේ සංචාරක සමාගම් වලට ලබා දීලා තියෙන ලිපිණය කොළඹ තුන අරලියගහ මන්දිරේ කියලා. හරිද? අරලියගහ මන්දිරේ අගමැති නිලනයෝසේ ලිපිණය තමයි ඔහු තමන්ගේ නිල ලිපිණය හැටි බාර දීලා තියෙන්නේ. එහෙමනම් මේක උද්‍යංග වීරතුංගගේ ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක් හැටි බාර ගන්නට ඕනා. මම කියන්නේ මෙහෙම කියන්නේ ලක්ෂ 69ක් ඡන්ද දීපු ජනතාවටයි අර වියත්මකටයි අපහාස කරන්න එපා. හරිද? මොකක් හරි වරදක් වුණා නම් බාරගමු. මේ හැම එකම මම කියන්නේ මේ ඉන්නේ යුද්ධ කරනකොට හිටපු ආරක්ෂක ලේකම්නේ මේ ජනාධිපති ඉන්නේ. එහෙම වෙලාවක මේක මේම තමයි පයිලට් ප්‍රොජෙක්ට් කියලා කියනවා නම් මම දන්නේ මේ මේ කොහොමද මේරට ඉස්සරහට යන්නේ කියලා. හරි. කොහොම සතුටුමාට අපි නැවතත් අපි ප්‍රශ්න කරන වටේ ආරම්භ කරනවා. මම කැමති සභාව විවෘත කරන්න. ඔව් මම කැමති මේ සංජීව විද්‍රිමාන මහත්මයා පැත්තට යමු වෙන. අර පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් මෙමු දැන් කොරෝනා රෝග දර්ශකය ගැන අවධානයම කරොත් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. දැන් යුක්‍රේනයේම ඇයි මේ සඳහා තෝරා ගන්න මොන වගේ නිර්ණායකද බලපෑවේ ඔබතුමාලට? එකක් අපි මේ සම්බන්ධව උත්සාහයන් කිහිපයක් දරනවා. එතකොට ඒක ඇක්සෙප්ට් කරන තැනකුත් අපිට හම් වෙන්න ඕන. ඒ වගේම ඔබ ඔය දත්ත ටික විග්‍රහ කළ බලන දැන් අසල්වැසි මාලදිවේන 36,000කට ආසන්න පිරිසක් සංචාරක ඇවිල්ලා තුණා. ඒ ඩේටා එක බලන්න වැඩිම සංචාරකෙන් පිරිසක් ඇවිල්ලා හිටියා එතන වැඩිම නෙමෙයි يعني ප්‍රතිශතයේ විදිහට වැඩි පිරිසක් මම හිතන්නේ වැඩි පිරිසක් විය යුතුයි. ඔය රුසියාව යුක්‍රේනයේ සහ ඒ රෂියන් කලාපේ තවත් මේ රටේ නම මතකෙට එන්නේ කසකස්ථාන. ඔන්නේ රටවල් තුනෙන් තමයි කසුන් මේ වැඩිපුර පිරිස ඇවිල්ලා හිටියේ ප්‍රතිශතයක් විදිහට මයි මතකෙ විදිහට 120ක්. ලංකාවට ඔය කොරෝනා එන්න කලින් යුක්‍රේන ජාතිකෝ කීයක් විතර ඇවිල්ලා තියෙනවද ඔබතුමාගේ? මට ඒකන අදහසක්. ඒතොර දැන් ඔය පයිලට් ප්‍රොජෙක්ට් එකට යුක්‍රේනයේ දැන් තෝරගන්නට අමතරව ඉන්දියාව වගේ රටක් තෝරගන්න බැරි වුණේ ඇයි? දැන් ආශ්‍රිතව ගොඩක් ඉන්නවා ඉන්දියාවේ. ඇයි ඒක තෝරගන්න බැරි වුණේ? නෑ ඉන්දියාව ලංකාවේ සංචාරක කර්මාන්තය කලාපී වශයෙන් විතැන් වෙලා තියෙන විදිහ ඉන්දියාව කියන්නේ රට නැරඹීම සම්බන්ධව ලොකු සංචාරක පිරිසක් එන තත්ත්වයක් සාමාන්‍යයෙන් ඉන්දියාවේ මේ රට එමක් නැහැ වෙන. ඒ ඇමරිකාව වගේ රටක් තෝරගන්න බැරි වුණේ. ලෝකේ වැඩිම ආශ්‍රිතව පැහැදිලි කළා කසු. අපි මේ සම්බන්ධව දැන් මම මුලදීමත් කිව්වා ලෙඩ්ඩු නැති තැනකින් ගෙන්නුවා නම් හොඳයි. ලෙඩ්ඩු නැති කියලා තැනක් ඇත්තෙත් නැහැ. ඒ වගේම තමයි අර මේ මේ තත්ත්වයේ බරපතලම තත්ත්වය අධ්‍යයනය කරන්න නම් මේ යම් ගැටලු සහගත තත්ත්වයේ තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. සහ ඔබතුමා කිව්වා මේ පයිලට් එකක් නම් ඉතින් ගෙන්නන්න ඕනේ ලෙඩ්ඩු ගොඩක් ඉන්න තැනකින් නේද? නෑ මම ඒක මුලින් පැහැදිලි කළා. අනතුරු අත්හදා බැලීම කියලා න්‍යායක් ලෝකේ තියෙනවනේ පිටිකල. මම ඒක පැහැදිලි කළා. මම රිපීට් යන්නේ මේ. අද රාජ්‍ය අමාත්‍යවරයෙක් කියනවා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරු කරන්න විදේශිකයන්ට පිස්සුවක් නැහැ කියලා. ඒක ඉතාම වැරදි ප්‍රකාශයක් මම දන්නේ නැහැ කවුද කිව්වේ කියලා. ඔතන අද පාර්ලිමේන්තුවේ මේ ප්‍රකාශම කරනවා. ඔව්. මේ ප්‍රකාශම කරනවා මේ මේ වැඩි සම්බන්ධීකරණය කරන උද්‍යංග වීරතුංග මහත්මයාගේ මේ මුණු පොතේ Facebook එකේ. මට දැන් ඔබතුමා පැහැදිලි කරන්නකෝ. සංචාරක සංවර්ධන අධිකාරිය වෙනම තියෙනවා. අමාත්‍යංශෙත් වෙනම තියෙනවා. දැන් පයිලට් වැඩක් කරනකොට අපි ගන්නෙ මේ නියම ව්‍යාපෘති කරනකොට ගන්නෙ ඒ හා සම්බන්ධ එක්ස්පර්ට්ලා. දැන් ලංකාවේ ඉන්න මේ වෛරස් වේදේ පිළිබඳ ජගත් කීර්තිදර විද්‍යාඥයා තමයි අපේ මහාචාර්ය තිස්සවිතාන මහත්මයා. එයා මේ කොවිඩ් එකේදී පැත්ත පලාවකටවත් ගාවගෙන නැහැ. දැන් මේ උදයන්ග වීරතුංග මහත්මයා මේ වගේ පයිලට් එකක සම්බන්ධීකරණ කටයුතු කරන්න සුදුසු එක්කුනේ කොහොමද? ඒකෙදී
හේතුව වෙන්න ඇත්තේ මතු පිටින් බලනකොට පේන කාරණාව ඔහු රට ශ්‍රී ලංකාවේ තානාපතිවරයා විදිහට මේ කලාපයේ කටයුතු කළා. ඒ අධ්‍යක්ෂීම සහය සම්බන්ධය ඔහු මේ වෙනුවෙන් පාවිච්චි කරන්න ඇත. මම ඔබට කිව්වා අපි යුක්‍රේනයෙන් කාවරි මෙහෙ ගෙමු කියන එක නෙවෙයි අපේ යමුව තිබ්බේ. අපි මම ප්‍රශ්නේ පටන් ගත්තෙම පිටිකල ඔබට මතක ඇති බඩගින්න වසංග මේ මේ වෛරසයක් විදියට ආවත් එක මේ කියන්නේ මරණය බඩගින්න විදියට ආවත් එකයි වෛරසයක් විදියට ආවත් එකයි මේ මේ ශේෂ්ත්‍ර ඇතුලේ බරපතල ප්‍රශ්නයක් තිබ්බා මේකට උත්තරයක් හොයන ආණ්ඩුවට වගකීමක් තියෙනවා ලංකාවේ සංචාර කර්මාන්තය ඇතුලේ මේ ඇති වෙන අරුබුදය කියම් හේකින් කර්මාන්තය අතහැර යාම බරපතල තැනකට ගියොත් කියන්නේ ලෝකයේ සහ රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙන වෙලාව වෙන විට සංචාර කර්මාන්තයේ මෙහෙවන් ඒකට ආයෝජනය කරන්න කර්මාන්ත කරුවා නැති වුණොත් මොන වගේ ප්‍රශ්නයක් වේද මේ 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 සියල්ල ආණ්ඩු කරනකොට හිතන්න වෙන ආණ්ඩු කරනකොට ගන්න හැම තීරණයම අර සුන්දරම නැති වෙන්න පුළුවන් හැබැයි ඒ අභියෝගාත්මක තීරණයකට ආණ්ඩුවකට යන්න වෙනවා ඒ ජනප්‍රිය නෑ මේ තීරණය මේ තීරණෙන් ආණ්ඩුවට සමහර විට කරන්නේ බොහෝ විට ලැබෙන දේකුත් නැති වෙයි මේක ජනප්‍රිය තීරණයක් නෙවෙයි ජනප්‍රිය තීරණය ඔබ කියන වගේ සංචාර කර්මාන්තයෙන් හෙන ගැහුවත් කමක් නැහැ කියලා නිකන් ඉන්න එක තමයි ජනප්‍රිය තීරණය अब ओ कारण विदेशगत श्रीलंका मेरा गेनियम संबंध एक योजना वक्तिबा ए आए गेन्नाम संबंध देपार इताली संबंध प्रश्न आगतिबा एयरपोर्ट के वाहन के लिए योजना वक्तिबा एयरपोर्ट के वहीम तुल विदेशगत श्रीलंका मेरा टेमी मत वह ना मम अवसान वशन मे कारण पहले मेक आंडव प्रतिपल तवासी हई मे अभियोगात्मक तींदूट आंडूट अन्न वेनवा हेतु මංගෙ වෙලෙත් පැහැදිලි කළා වගේ සංචාරක කර්මාන්තේ කොහොමවත් ගැටලු කීපයක් පිටිගල තිබ්බා මේක සීසනල් බිස්නස් එකක් වෙමින් තිබ්බා කර්මා අර සිරිපාද කඩදාන වගේ වෙලා තුන සංචාර කර්මාන්ත මේක අපි හරියට මැනේජ් කරගෙන තිබ්බේ නැහැ මේ තරම් සුන්දර රටක් අල්ලපු වැටේ මාල දිවෙනට ඒ තරම් වැඩි මිලක් ගෙවලා සංචාරක ඇද්දි අපිට මිලියන 2යි දිනා ගන්න පුළුවන් උනේ ඒ මත ඔය තරුපයි හෝටල් වලත් ආදායම සහ ලාභය පිළිබඳ මම හිතන ඔබලට යම් අද්දකීම් තොරතුරු ඇති මේ ප්‍රශ්න තිබ්බා මේ කර්මාන්තය අතහැර යන තැන් වලට ගැටලු තිබ්බා සහ ඒ ඒ සීසන් එකකට විතර බිස්නස් එකට එන තත්ත්වය ඇතිව මේක අතහැර යාම වළක්වා ගැනීමත් වගකීමක් විදිහට ආණ්ඩුවට බාර ගන්න ඕනේ ධර්මන්තේතුමා අපි චතුරංග ප්‍රශ්නයක් අසවද අර ඉසලාහ ප්‍රශ්නම කොටසකට මම ඔබතුමාගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා ඔබතුමා හරි ගමක් නැහැ දැන් ඔය මේ නිරෝධායන සඳහා හෝටල් තෝරා ගැනීම මොකද්ද ඔබතුමාලගේ නිර්ණායක බැලුවේ මේ හෝටල්ම අපි තෝරා ගන්නවා කියලා මොකද බොහෝ දෙනා ඉල්ලුම් කරන්න සමහර විට ඇතිනේ ඔබතුමාලා මොන නිර්ණායක දිදිරිපත් කරේ අපි මෙන්න මේවා තමයි තෝරා ගන්න කියලා මොනවද දැන් නිර්ණායක කීපයක් විශේෂයෙන්ම අපි දැන් ඒ අයට ගෙවන්න යම් සහන प्रमाणकुदाम विशाल मिलगणती है आप दापालुस्दाह तमय कामरेटियान कीन कारण अब दिनगणती है भाई तिस्तलस्दाह तीन कामरतीन एवनी तत्वत्ल यम ताम मे आटट यम मट्टमकट सहनदायी कमेकट गण पुलवांग අනිපැත්තෙන් අපේ ඒ ක්‍රමවේදය නියමවෘද්ධි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන නිරෝධායන ක්‍රියාවලියක් තියෙනවානේ සෞඛ්‍යංශ විසින් කරගෙන යන ඒ ක්‍රියාදාමය ක්‍රියාදාමයේ නිවැරදි ආකාරයෙන් ඉටු කරන්න පුළුවන් තැනක් වෙන්නත් ඕන කියන කාරණා. අනිපැත්තෙන් ඒ අය එක් පැත්තකින් සූදානම් වෙන්න ඕනේ ඒ ක්‍රියාදාමයට ක්‍රියාත්මක කරගෙන යන මෙවැනි කීපයක් එක්ක ඒ අය අපි දන්න විදිහට මම මේ සියල්ලම ඒ කාරණාවට දන්නේ නැහැ කාරණාව ඒ සියලු කාරණා හැබැයි මම යම් ප්‍රමාණයකට අද තොරතුරු දැනගත්තේ මේ වගේ කාරණා මොනවද බැලුවේ කියලා එන්නේ මූලික කාරණා ටිකත් එක්ක තමයි ඒක සොයා බලලා කටයුතු කරලා තියෙන්නේ ඒ කාරණාවත් එක්ක එනකොට අපිට පුළුවන්කම තිබුණේ ඔය මෙන්න මේ හෝටල් පරිශ්‍රයන් ටික හැබැයි තවත් එනවා නම් දැන් තවත් සමාජයේ එනවා නම් වැඩි ප්‍රමාණයක් ඔය ගානට ගෙවලා දැන් අපි නවත්තන්නේ නැහෙනි අපි මුදල් ගෙවලා එන එකට එන්න ඉඩ දීලා තියෙනවා එතකොට අර අපි රාජ්‍යංශයෙන් කරන එක තමයි යම් සීමාවක් ඇතුලේ කරන්නේ. එතකොට ඒ පුළුවන් විවෘතව ආරාධනා කරනවාද මෙන්න මේ ඔබතුමා ඕන හෝටල් මේ හිමියෙක්ට ඉල්ලුම් කරන්න පුළුවන් අපි නිර්ණායක බලනවා. ඒ අපි අපේ නිර්ණායක වලට ගැලපෙන හෝටල් තමයි අපි තෝරගන්නේ කියලා. ඒකෙන් ඔබතුමා විවෘතව ඔය ඒක විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඒ විදේශ කටයුතු අමාත්‍යංශයත් එක්ක ඒ විදේශයන් වල ඉන්න අය රාජ්‍යාන්තිකව කටයුතු කරනවා විශේෂයෙන්ම ඒ පාතන අපේ තානාපති කාර්යාලයන් එක්ක ඒ කටයුතු කිරීමේදී ඒ අය තමන්ට රටට එන්න ඕන කාල පරිච්ඡේදයන් කියනවා නෑ ඒක නෙමෙයි අහපු ප්‍රශ්නේ ප්‍රශ්නේ ඇහුවේ දැන් මට හෝටලයක් තියෙනවා නම් මට ඉල්ලීමක් කරන්න පුළුවන්ද මගේ හෝටලෙට ඒ අයව එවන්න කියලා බාධාවක් නෑ දේශාන් ඔව් ඒකට බාධාවක් නෑ ඒ කියන්නේ මේක ඒ කියන්නේ මෙහෙමයි
මේක හරි සංවේදී ප්‍රශ්නයක් දේශන් නලින්ද ජයසිස් ගරු හිටපු මන්ත්‍රීතුමා කියන්නේ අර මම අර වොයිස් කට් එක ගැනත් මට තියෙන වෙන අදහසක් සමාවෙන්න මේක මයි පෞද්ගලික අදහස මේක ආණ්ඩුවේ අදහස නොවුනත් මට ගැටලුවක් නැහැ මම මේ සිද්ධිය ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන්නේ මම දන්නේ නැති නිසා එබැවින් මම හිතනවා සමාජයක් මේවා මෙහෙම පාවිච්චි කළ යුතු නැහැ අපේ අහිංසක අම්මලා ගම්වල රටකී අම්මා පිළිබඳව ඇති වෙන ඉමේජ් එක පිළිබඳව ඔබ කල්පනා කළාද මේක ප්‍රචාරය කරන්න ඉස්සෙල්ලා අපේ අම්මලා අපේ සහෝදරයෝ එහෙම නෙවෙයි මට මේක අමුවෙන්ම කියන්න බෑ මම කියන්නේ ඒ ඒ ඒ කතා කරන තරුණිය කරන පැහැදිලි කිරීම එකතනක පාවිච්චි කරන වචනය ඒක සමස්සයට කරපු බරපතල නින්දාවක් අපේ ස්ත්‍රීත්වයට කරපු නින්දාවක් අපේ විදේශගත ශ්‍රමිකයෙකු විදිහට රට ගිහිල්ලා කීයක් කරවාගෙන තමන්ගේ දරුවපටවුන්ගේ ජීවිතය ගොඩනගන යන්තම් ගයක් දොරක් හදාගෙන ජීවත් වෙන්න දරණේ අහිංසක ආර්ථික උත්සාහයට කරපු නින්දාවක් විදිහට මම ඒක තේරුම් සමාජයෙන් මේක ආණ්ඩුවේ මතේ නෙවෙයි ඒ වොයිස් කට් එක මම ඇත්තරම මේ කියන්නේ රංජිත් සහෝදරය මම සමාවෙන්න මගේ අදහස තමයි ඔබ වගේ මිනිහෙක් ඒක මෙහෙම ප්‍රචාරය නොකළා නම් හොඳයි කියන දන්න පෞද්ගලික මම ඉන්නවා ඒකට චූටි කාරණාවක් ඉදිරි කරන්නේ නෑ 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 ඒක සමාජ මාධ්‍ය දෙයක් නෙවෙයි මම දැන් ඔබේ නාලිකාවේ ගියාද කියලා සමහර විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශනයේ ගියේ එකක් අපි ලැජ්ජ වෙන්න ඕනකම තියෙන්නේ මේක දැම්ම එක නෙවෙයි මෙවැනි තැනකට අපේ රටේ කාන්තාවන් පත් කරපු එක ගැන ඒකටයි ලැජ්ජ වෙන ඒකයි ස්ත්‍රීත්වයට කරන නිග මේ නිගරුව එහෙම නැත්නම් මේක කියපු එක නෙවෙයි සමස්තයට ආදේශ වෙනවා කියන්නේ අපි අපි ඉගෙන ගන්නවා නේද මිනිස්සු දන්නවා මේ හුදකලා සිද්ධි හුදකලා සිදුවීම් තමයි කියන්නේ හුදකලා සිද්ධි සමස්තයට ආදේශ වුණොත් අපි අපි වැරදි කොටස්කාරය වෙනවා මම මම يعني මම තනියෙන් මේ මතේ දරනවා يعني මේකේ 2 කෝටි 20 ලක්ෂයේ මනිපැත්තේ හිටියත් මම තනියෙන් හරි මතේ දරනවා දැන් ඔබතුමාට දැන් මේක පොඩි පොඩි පැහැදිලි කරන්න අවස්ථාවක් දෙනවා ඒකෙදි ඒ අපි ඉගේ මේ පාර්ලිමේන්තු ගෲප් එකේදී කතා කළා මේ එකක් මේ වගේ දෙයක් වෙලා තිනවා නම් අපි ඒ ගැන හොයලා බලන්න ඕන කියන කාරණාව අපි අමුවමුවේ එක ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාව හෝ මේක ඇත්තයි කියලා අමුවෙන් කියන පළියට අපි තහවුරු කරන්න සූදානම් නැහැ ඒ නිසා ඊයේ ඒ ගැන සාකච්ඡා කළා විතරක් නෙමෙයි ඔය හෝටල් සම්බන්ධ කාරණාවෙදිත් අර පහුගිය කාලේ සමහර අය මේ හෝටල් අපිට නොමිලේ දෙන්නම් මේ කොරෝනා සෙන්ටර් විදිහට පවත්වාගෙන නිරෝධායන මැදස්සක් ඒ සම්බන්ධවත් විශේෂයෙන් නාමල් රාජපක්ෂ මහත්තයා මතු කරා ඒ සම්බන්ධවත් හොයලා බලලා අපිට වැඩි දෙනෙක් එහෙම කටයුතු කරන්න සහ සමහර අය ගෙදර නිරෝධායනය කරගන්න ක්‍රමයක් තියෙනවද ආදි වශයෙන් අපි සාකච්ඡා කළා මොකද මේ ක්‍රමයේ ඇතුලේ දැන් මේ අපි සාකච්ඡා කරන්නේ අපි යම් මට්ටමකට නියඳියක් විදිහට අරගෙන කරන වැඩක් සම්බන්ධව මේකේ අඩුපාඩු ඕනෑ තරම් තියෙන්න පුළුවන් මේක ඇතුලේ අමුවෙන් අපි වරද්ද ගත්තා වෙන්නත් පුළුවන් සමහර කාරණා සම්බන්ධව මට උනත් එහෙම හිතෙන ඒවා තියෙනවා හැබැයි ඒ තුල ඉඳන් අපි සියල්ල නවත්තනවද අපි සංචාරක කර්මාන්තේ නවත්තනවද මෙතනින් එහාට එහෙම නැත්නම් අපේ සංචාරක කර්මාන්තේ යැපිච්ච මිනිස්සුන්ට උඹලා බඩගින්නේ මෙරියන් කියලා අතාරිනවද ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ අවදානම අරගෙන සහ අඩුමා අඩුපාඩු නවත්තලා කලමනාකරණය කරමින් ඉස්සරහට යන්න. ඒ වගේම තමයි විදේශයෙන් වල ඉන්න අපේ ආදරණීය අම්මා තාත්තා සහෝදරු නැවත ලංකාවට එන්න හදනවනේ. එයා ගෙන්න ගන්න ඕනේ. හැබැයි ගෙන්නගෙන මෙහි ගමට යනකොට ගමේ කොවිඩ් පත්‍රව ගන්න බෑ. ඒ නිසා ඒ අයට යම් නිරෝධායන ක්‍රමයක. ඒ සිස්ටම් එක හැදිලා ඉස්සරහට යන ක්‍රමයක් හදාගන්න අපිට අවස්ථාවක් තියෙනවා. ජගත් කුමාර් මන්ත්‍රීතුමා දැන් අපි ඔය කතාවෙම ඇතුළේ හිටපුවා මේ මට ඉදිරිමාන මන්ත්‍රීතුමාගෙන් මේ ප්‍රශ්නේ මහන්න ඕනේ. දැන් අපි පයිලට් ප්‍රොජෙක්ට් එක කරානේ. පයිලට් ප්‍රොජෙක්ට් එක කළා අපි දැන් හරි ඔබතුමාලා කියන විදිහට යම් කිසි ප්‍රශ්න ප්‍රමාණයක් ආවා අපි ඒ වලින් ප්‍රශ්න වලින් ඉගෙන ගත්ත කේ මොකද ඒතකොට දෙවනි දවසේම අපි කියනවා පොළොන්නරුවට යන්න තිබ්බ මේ අදාළ කණ්ඩායම යන්න තිබ්බ ට්‍රිප් එක අපි කැන්සල් කරනවා මොකද පළවෙනි දවසේ මෙහෙම ප්‍රශ්නයක් ආපු නිසා කියලා. දැන් අපි තීරණයක් කරන් තිනවා රටක් විදිහට 23 වෙනිදා රට යම් කිසි ආකාරයක සංචාරකයන්ට රට නැවත විවෘත කරනවා කියලා. එතකොට ඒ තීරණයයි ඔබතුමාලා මේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරලා ඉගෙන ගන්න ගිය එකයි අතර සම්බන්ධයක් තියෙනවද නැත්නම් ඒක වෙනම ඉන්ඩිවිජුවලි ගත්ත තීරණයක්ද ඒ තීරණේ මේ තීරණේ සම්බන්ධයක් නැද්ද නෑ අපි මේ පයිලට් ප්‍රොජෙක්ට් එක අරගෙන ඉස්සරහට ක්‍රමවේදේ ක්‍රියාත්මක කරගෙන යන්නනේ මේක හදාන්නේ මේක ඇතුලේ අඩුපාඩු දකින්නවනේ අද ඔව් ඔබත් දකින්නවා මමත් දකින්නවා අපේ ආණ්ඩුවත් දකින්නවා ඒක අපි ස්පියාගෙන ඉන්නවා නෙමෙයි එතකොට ඒවා එක කලමනාකරණය කරලා තමයි ඉදිරියට ඒ කාර්යභාරය ඉදිරියට කරගෙන යන්නේ ඒකට අපි තීන්දුවක් අරන් තියෙනවා රට සම්පූර්ණයෙන්ම වහලා තියන්න යම් තීන්දුවක් ගත්තා වගේම දැන් ක්‍රමානුකූලව ඇරලා ඉස්සරහට යන්න ඕනේ යම් යම් වැඩ කොටස් පටන් ගන්න ඕනේ ඒක එක අවස්ථාවක් විතරයි සංචාරක කර්මාන්තය ගරු ඉදිරිමාන මන්ත්‍රීතුමා දැන් අපි කතා කරද්දී කිව්වා මේ යුක්‍රේනයේ
පිළිබඳවගත් ප්‍රශ්න ගත්තාම දැන් මේ ඇක්සෙප්ටන්ස් එකක් තියෙන්නත් ඕනේ රටක් අපිට අපේ රට දෙවන්න කියලා. දැන් මම මේ මට දත්ත වගේක් හම්බුණා මේ මේ මාලදිවේ ඉනේ අපේ ළඟ රට මේ මේ තත්ත්වය බෝඩර්ස් අරපුවාන් පස්සේ මාලදිවේ ඉනේ නොවැම්බර් මාසෙ විතරක් ඇවරේජ් එක 35,759 ටුවරිස්ලා ඒ රටට ඇවිල්ලා තියෙනවා. එතකොට ඩිසెంబර් මාසයේ ගත්තාම 96,000 ඇවිල්ලා තියෙනවා. ඔව් එතකොට දැන් මේ මේ මේක ඇතුලේ තියෙනවා ඉන්දියාවෙන් ආපු ප්‍රමාණය 18,000 අධිකයි. රෂියන් ෆෙඩරේෂන්, යුනයිටඩ් කිංඩම්, ජර්මනි, ෆ්‍රාන්ස්, යුක්‍රේන්, යුනයිටඩ් ස්ටේට්ස්, කසක්ස්තාන්, ස්විට්සර්ලන්ඩ්. මේ 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 රටවල් ඒ කියන්නේ මාලදිවයිනටත් එන්න දැන් ඒ කියන්නේ මේ මේ දැනටමත් එනවා. ඔබතුමා ඒ අනුවත් කියන්නේ ඒ කියන්නේ තාමත් අපිට තිබ්බ එකම රට යුක්‍රේනේ විතරද මේ 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 ප්‍රශ්නේ ගොඩ දාගන්නේ. කිව්වේ නෑ මම මාලදිවයිනේ 36,000 ඩේටා එක ඔබට පෙරත් මම කසන එක කතා කළා. මේකේ කසකස්සාන්, යුක්‍රේන් and රෂියා සම්බන්ධව යම් නැඹු කියන්නේ ඔක්කොම AI කියනගෙන වැඩි නැඹුරුවක් වෙනවා. ඒ අතර ඒකට යම් සම්බන්ධයක් තියෙන රාජතාන්ත්‍රික වේක හැන්ඩල් කරන්නත් සම්බන්ධයි. ඒ කියන්නේ අපි මේ ආරාධනය අපි අත්හදා බැලීම කරගෙන කරගෙන යද්දි මේක මෙතන පිළිගන්නවා. මම අපි කියන මේක ඇක්සෙප්ට් කරන තැනක් අවු වෙනවා කියලා. ඒ එන්ඩ් එක ඇක්සෙප්ට් කළාට පස්සේ අපි මේ තීරණයට මම විශ්වාස කරනවා. අපි උත්සාහය හරි මේකේ තියෙන අඩුව අපි තේරුම් ගත්තා නම් නෑ මේක කරන්න බෑ කියලා හරි මේකෙන් තේරුම් ගත්තා නම් හැබැයි අර කියන න්‍යායට යටත්ව සමායන මම මේක රිපීට් කරනවාට අර මේ මේ වෛරසයේ දෙපාර්ශවයට හුමාරු වීම වළක්වා ගත්තා නම් අපි සාර්ථකයි කියන තැන මම ඉන්නේ. එතකොට දැන් අපි අර අර ප්‍රශ්නේ කියන්නේ දැන් එයාපෝර්ට් එක ඇරීමයි මේකේ අතර කනෙක්ෂන් එකක් තියනවද නැත්නම් ඒක ඒක වෙනම ඩිසිෂන් එකක්ද? නෑ අවසානම තීරණය වෙන එකක් නැහැ. අපි මේ 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 මේකේ තියෙන අධ්‍යයන තොරතුරුත් මත අපි යම් තීරණයකට යමු. අපි මේක සමතරය අල්ලගන්න ඕනේ. ඇයි අපිට සංචාර කර්මාන්තය ගැන මෙහෙම කරන්න උනේ කියන තැනින් ගියා නම් ඒ පාරෙන් ගියා නම් අපිට මේක නිර්වල් කරගන්න ලේසි. නැත්නම් මම ඔබට කිව්වනේ ආණ්ඩුවක් විතර අවාසි ඇති මේ තීරණේ. අවාසි ඇති නෙමෙයි අවාසි. මිනිස්සු ප්‍රශ්න කළා. හැබැයි ඒ ඇයි ඒ ජනප්‍රිය නොවන තීරණයට යන්න උනේ? රටක් පාලනය කරනවා කියන එක මේ විදිහේ ගැටලු සහගත ඔබ මම ඒක තොරතුරක් කියන දැන් ඔය අපේ ජගත් කුමාර සහෝදරයා පැහැදිලි කරන්න උත්සාහ කළා මේකේ මේ නැති වෙන ගැටලු සමහර තැන් වල මම ඔබට කියන්නේ මේ සෙකන්ඩ් ඔප්ෂන් එකේ තමයි අපි එල්ලුනේ මේ හෝටල් වල ඉන්නවා කියන එක නෑ ඒක නෙමෙයි කර්මා කළා ඒක මෙහෙවන මේ ඒ රණවිරු හමුදාපතිතුමා අතුරු කණ්ඩායමක් ඒක මෙහෙවන ඒ ගෞරවෙත් දෙන්නත් එක මේකේ එන්න එන අයට ආණ්ඩු විසින් තියෙන නිරෝධායන ප්‍රොසෙස් එක අනුගමනය කරන්න පුළුවන් ගැටලුවක් නෑ ඒ අතර දෙවෙනි විකල්පයේ විදිහට දැන එහෙම ඉන්න සමහර කෙනෙක් ඉන්න පුළුවන් යම් කිසියම් සුඛෝභෝගී තත්ත්වයන් යටතේ ජීවත් වුණු කෙනෙක් නෑ මට මේක ඕකේ දැන් අර අර හිට දොස්තර නෝනා කෙනෙක් වික්‍රමනායක මැතිණිය කතා කරපු ප්‍රශ්නෙත් ඇයි විසින් තෝරා ගැනීමක් කරලා තිබුණා ඒ වගේම සමහර තැන් වල එනවා එක මූලික ගණිතාවෙත් එතෙන්ද වෙලා මෙහෙට බැස්සට පස්සේ නෑ මට ඒක අපහසුයි කියපු තැන් පාව අපි කලමනාකරණය කළා මේවා පුද්ගල නම් ඩෙන්ටි කාඩ් නම්බර් එක මේ සිද්ධි කෑ ගහ කියන්න බෑ එහෙම ප්‍රශ්න පාව අපි කලමනාකරණය කළා මේ සිද්ධිය ඔය වැඩ පිළිවෙල අපි පටන් ගත්තේ ඔය ඉතාලියෙන් එහෙම ආපු අයට අපේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් මදි කියලා දිගට ඔබ දන්නවා Facebook වල ගියා විවිධ ඒවල ගියා ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට පහසුකම් තියෙ මුදල් තියෙනවා නම් ඒගොල්ලන්ට පහසු විදිහට ඉන්න අවස්ථාව සලසගන්න. ඒක තමයි මේ දිගුවක් විදිහට යන්නේ. එතුමා දිල්ෂාන් මේකත් කියන්න ඕන මේ ඒ ඒ ඉතාලි උදාහරණය අධ්‍යයනය කළාද ඔබ? ඒ ආපු අය නැවත යන්න කරපු කලබලේ සමාජගත වුණේ නැහැ. ඒ ආපු පිරිස යම් පිරිසක් නැද අපේ වර්ෂවල අපිට යන්න ඕන කියලා. නැවත ඒකේ ප්‍රතිවිරුද්ධ කලබලයක් කළානි පැත්ත. දැන් මේක මේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් වුණේ මේ යුක්‍රේනෙන් සංචාරක ගෙන්නපු එක. දැන් පයිලට් ප්‍රොජෙක්ට් එකකදී ඇත්තට මේ ඒකේ සාර්ථකත්වය බලා ගන්න නම් ඒකට අදාළව පනවන සියලු කොන්දේසි ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න ඕනේ. මේක ට්‍රයල් එකක් වගේනේ. දැන් මේ පයිලට් ප්‍රොජෙක්ට් එකට පටහැනිව තමයි අර අපේ කාලින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා විසින් තහවුරු කරපු අර චක්‍රවේක උල්ලංඝනය වැඩි වෙන්නේ. දැන් පයිලට් ප්‍රොජෙක්ට් එකට අදාළව හදාපු ඒ ක්‍රයිටීරියා කන්ඩිෂන් කොතනින් හරි කැඩලා තියෙනවා. දැන් අර සීනිය ආනයනය කළ ප්‍රශ්නයක් වෙලා එකට වග කියන්න ඕන මේ සතු සභාපතිතුමා අයින් කරානේ දඬුවමක් දුන්නා ඒතුමා දැම්ම ප්‍රමිති ආයතනයට දැන් මේකේ මේ ගයිඩ්ලයින් එක කඩපු අයට මොකද කරන්නේ මේ නියම ව්‍යාපෘති අවසානයේ මේ දත්ත ටික අපි විග්‍රහ කරගන්න එපා මේ මේකේ අවසාන ප්‍රසන්ටේෂන් එකද බලන්න මෙන්න සිද්ධිය මෙන්න මේකේ පොසිටිව් තැන් හරි ඒක පැත්ත ඕකේ මෙන්න මෙතන මෙහෙම අවුලක් වුණා අපි බලමු
කවුද වගකීම්තා කියලා. නිල්සන් වගකීම්තා සම්බන්ධව අපිට විකල්ප තුනකට යන්න පුළුවන්. ඔන්නම් ඒකට දඬුවම් කරන්න පුළුවන්. සිද්ධි හඳුනගෙන නිකන් ඉන්න පුළුවන්. හොඳ අපි කෙටි අවස්ථාවක් දෙමු කවින් මන්ත්‍රීතුමාට. ඇත්තටම දැන් මේ පයිලට් ප්‍රොජෙක්ට් එක නිකරේ. ඒකනේ දැන් මේ කියන්නේ දිගින් දිගටම. දැන් නමුත් අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි පයිලට් ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ කිසිම නිලධාරියෙකු සම්බන්ධ කරගෙනත් නැහැ. ඒ අමාත්‍යාංශ සම්බන්ධ කරගෙනත් නැහැ. ඒ ආයතන සම්බන්ධ කරගෙනත් නැහැ. ඒ අමාත්‍යංශ නිලධාරීන් දන්නේත් නැහැ. හරි. එතකොට ඒ නෑ කාවින්ද මන්ත්‍රීතුමා මේ තොරතුරු වැරදි. මේ මග්ගව තියෙන සභාපතිතු ඒ සභාපතිතුමිය නෑ සභාපතිතුමිය ලිපිය සහ මේකයි මේක හංගන දෙයක් නෑ. එතුමිය මේ සිද්ධිය සම්බන්ධව යම් මතයක් දරලා තියෙනවා. ඒ හැබැයි ඔබතුමාගේ අවස්ථාවකට දෙන්න මට මේ මගේ අදහස ඉදිරිපත් කරන්න. එතකොට දැන් අපිට තියෙන්නේ දිල්ෂාන් මේ ලිඛිත ලියවිල්ල. අපි එතුමියගේ ඒ තනතුර ගරු කරන්න බෑ. සමස්තේ මයින් එපා. එතකොට ඔබතුමාගේ අවස්ථාව ඉක්මනට කර. එතකොට දැන් එතුමිය කියලා තියෙන විදිහට එතුමිය දන්නෙත් නැහැ. හරිද? එතකොට මාධ්‍ය ඔස්සේ තමයි එතුමිය දැනගන්නේ. අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා උදේට පත්‍රය කියවලා දැනගත්තා වගේ කතන්දරයක් නෙමෙයි කියන්නේ. එතකොට දැන් දිල්ෂාන් කල්පනා කරලා බලන්න දැන් මේ පයිලට් ප්‍රොජෙක්ට් එක දැන් කරන්නේ. හරිද? යුක්‍රේන් ජාතිකව 500කට වැඩි ප්‍රමාණයක් ලංකාවට ආවා. හරි දැන් මේකේ සමත් බවයි අසමත් බවයි රට දැනගත්තා. දැන් එතකොට රට විවෘත කරනවා 23 වෙනිදා මන් ඉවරදිනා. ඒ කියන්නේ මේ පයිලට් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙන්න බෑ 23 වෙනිදා රට විවෘත කරන්න සංචාරකයන්ට. හරි මේ මොකද්ද මේ කරන වැඩි? පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරනවා කියන්නේ ඒ පයිලට් ප්‍රොජෙක්ට් එකේ රිසල්ට් එක ප්‍රතිඵලය ධනාත්මක ප්‍රතිඵලයක් විය යුතුයි. හරි දොර මේ පයිලට් ප්‍රොජෙක්ට් එක කරනවා ඒ අදාළ ආයතන සංස්ථා නිලධාරීන් කවුරුත් දන්නේ නැහැ ඒක මේ 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 ඉවර වෙන්නත් කලින් හරි ඒ මේ ටුවරිස්ලා ලංකාවෙන් යන්නත් කලින් මෙන්න රටට මේ සංචාරක ශේෂය පයිලට් ප්‍රොජෙක්ට් ඉවර වෙන දවස පිළිබඳ යමද දොර මේ ආව යුක්‍රේන ජාතිකයන්ගේ පස් දිනකට වැඩි ප්‍රමාණයකට කොරෝනා වැළඳිලා තියෙනවා කියලා PCR පරීක්ෂණ වලින් හෙළිදරව් වුණා. ඉතින් දිල්ෂාන් මම අපි කියන්නේ මේ මම නියෝජනය කරන ආසනේ මීගම ආසනේ මගේ ආසනේ මීගම ආසනේ සංචාරක ශේෂ්ත්‍රයට ප්‍රබල වශයෙන් බලපාන ආසනයක්. හැබැයි එහෙම කියලා අපේ රටේ මිනිස්සුන්ව මේ කොරෝනා තත්ත්වයට එක්ක තියෙන මේ භයානකභාවය එක්ක අන්ත අසරණ කරන එක සාධාරණ වෙන්නේ නැහැ. ඒ වගේම මේ සංචාරකයන්ට ඇවිල්ලා රටට ඇතුල් වෙලා දින 7ක් කියලා තමයි මේ රිපෝට් එක අනුව නම් තියෙන්නේ. හැබැයි ඊටත් කලින් ඒ අය රට වටේම සංචාරය දෙනවා. ඒ අයට ඒ අවකාශය අවස්ථාව දෙනකොට අපේ රට විරුවව ගෙනල්ලා දින 14ක් නිරෝධායනය වෙනවා. අසාධාරණයිනේ. නීති දෙකක් මේ මෙහෙමයි මේ පයිලට් ප්‍රොජෙක්ට් කිව්වට මේක සාර්ථක වුණත් අසාර්ථක වුණත් ජන 2021 ජනවාරි 31 දක්වා 37 වෙනි ෆ්ලයිට් එක චෙක් අවුට් ටයිම් එක එයාලයින් එක කොහෙන්ද එන්නේ කියන එක උද්‍යංග වීරතුංග දැන්ටමත් අනවුස් කරලා ඉවරයි. හරිද? මේ මම කියන්නේ මේ www.udyanga.com මම දන්නේ මේක ප්‍රයිවට් කම්පැනියද කියලා. ෆ්ලයිට් දෙකයි ආවේ 500ක් ආවෙත් නෑ. තුනක් ආවා. හරිද? 500ක් ආවේ නෑ. නෑ 500 ගණන් කැවිලා තියෙනවා. 180 170 ගණන් නේද? මේ නියම ව්‍යාපෘතිය තමයි. මේ ඒ කියන්නේ මේක සාර්ථක වුණත් අසාර්ථක වුණත් මෙන්න ෂෙඩියුල් එක. නෑ නෑ නෑ. ජනවාරි 31 එකට මේ උද්‍යංග වීරතුංග. නෑ නෑ. හරි මම කියන්නේ ඒක නෙමෙයි. මේ ෂෙඩියුල් එක නියම ව්‍යාපෘතියේ ෂෙඩියුල් එක මේ ජනවාරි 31 වෙනි පස්සේ එක නෙමෙයි වැරදි. හරි එතකොට ජනවාරි 31 නම් පයිලට් ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්නේ 23 වෙනිදා එයාපෝර්ට් එකට පස්සේ මොන පයිලට්ද ඊළඟට? නෑ ඉතින් මැද්දේදී අපි තීරණයක් ගමු. එතකොට කොහො පයිලට්? තීරණයක් ගමු. ගරු නයින්ඩයන් සමාධිය මම දැන් ඔබම වෛද්‍යවරයෙක්. මේක බැලුවම් පයිලට් එක මේක සුයිසයිඩ් වගේ. අපි දැන් මේ දැන් ওই ෂෙඩියුල් එකට වෙන ෆ්ලයිට්ස් වල වෙනස්කම් මේ මැද්දේදීත් උනා. ඕක අනිවාර්යයෙන් මේ ටික අපි එකඟුණත් නැති වුණත් ඇවිල්ලා බාලා එහෙම අවුලක් වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේක සලස්ම මේ. එහෙම අවුලක් වෙන්නේ නැහැ කියලා අපි දැන් මම කියන්නේ හරි අපි මේක සාර්ථක වුණොත් අපි මේ ෆ්ලයිට් ෂෙඩියුල් එක හදාගෙන ඉන්නවා. ඒක කමක් නැහැනේ අපි සාර්ථක වුණොත් ඒ ටික ගෙන අසාර්ථක වුණොත් අපිට තීන්දුව ගන්න පුළුවන් නේ. මොකද කරන්නේ? අසාර්ථක වුණා නවත්තනවා. ඒ වක්කීම ගන්න කවුද? මම නෝ. ඒ කියන්නේ ඒක ගන්න උද්‍යංග වීරතුංගද වක්කීම ගන්න සංචාරක අමාත්‍යාංශ දාණ්ඩුවද? නෑ අසා දැන් මේ සම්බන්ධ
අපිට ගන්න තියෙන තීරණයකට තොරතුරක් මේ අපි තීරණයක් ගන්නවා තියෙනවද මේ සාකච්ඡාවත් ඒකට අදාළව අදහස් මේ මතුවෙන්න ගරු මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අර සභාපතිතුමිය කියපු කතාවෙන් ඔබ කියනවා මෙයාගේ කතාවෙන් සමස්තය මනින්න එපා කියලා. එතකොට එයා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා. එයා කියන කතාවෙන් සමස්තය මනින්න නැතුව අපි කවුරු කියන කතාව අහලා සමස්තය මනින්නේ? එයා එයාගේ මතයක් නෙමෙයි ප්‍රකාශ කරන්නේ. එයා කියන්නේ මේගොල්ලෝ එනකම් මම දන්නේ නැහැ. संचारक अधिकारी वरपतल सौख्यांश वलिंगशे समस्या मानी साधारण සංචාරකනේ අපි තමකෝ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ආයතන මේ අභියෝගාත්මක මොහොතේ කොහොමද අපි අදාළ ශේෂ්ත්‍රයේ ගොඩ ගන්න කියන එකේ සංවාදයටයි එන්න ඕනේ. ඔබතුමා හරියටම හරි ඇත්තටම මම ඒකයි කිව්වේ සෞඛ්‍ය සේවය අධ්‍යක්ෂ ජෙනරාල්ුයි වසංගත රෝග ප්‍රධානියයි විතරක් නෙමෙයි GMO එකයි මේ ගැන කියන්න ඕන රට හරිනම් මතයක්. ගරු ජාතික මන්ත්‍රීතුමා දැන් ඔබතුමා වෛද්‍යවරයෙක් නිසා මේ ප්‍රශ්නේ අහන්නත් ඕන. දැන් මේ අපි මේ කතා කරන්නේ මේ සංචාරක ව්‍යාපාර. එතකොට මේ මාළදිව වෙන අපි ඔක්කොම රටවලින් කතා කරද්දි මේ අපේ තාම මේ ප්‍රධාන ගැටලුව මේ කොරෝනානේ. කොරෝනා නිසානේ මේ ඔක්කොම අපි කතා කරන්නේ. එතකොට ඒකට අදාළ එන්නත පිළිබඳව තාම ලොකු ගැටලුවක් ලංකාවේ පවතිනවානේ. දැන් ඔබතුමා වෛද්‍යවරයෙක් නිසා මට කෙලින්ම ඔබතුමාගෙන් අහන්න පුළුවන්. මාළදිව වෙනටත් පුළුවන් නා. බංග්ලාදේශෙටත් පුළුවන් නා. හරි සිංගප්පූරුව දිනුන රටක් වගේ එකක් නිසා ඒක ඒකත් ඒකටත් පුළුවන් නා. ඉන්දියාවත් ලොකු රටක්. හැබැයි ඉන්දියාවටත් පුළුවන් නා. ඇයි ලංකාවට තාම මේක බැරි වුනේ කියන ප්‍රශ්නෙට තාම ඒ කියන්නේ ක්ලියර් උත්තරයක් නැහැනේ. ගෙන්න ගන්නද? ඔව් ගෙන්න ගන්නකට කලින් මොකද්ද ගෙන්න ගන්න කියලා තීරණය කරන්නේ. පැහැදිලිවම මේකට ප්‍රතිකාරයක් තිබෙනවා නම් ඒ තියෙන්නේ එන්නත පමණයි. පැහැදිලිව. වෙන මුට්ටි ගඟේ දැමිලි හරි පැණි හරි වෙන එකක් මේකට හදියන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා විද්‍යාත්මකව මේක විසඳන්න කියලා. ලෝකේ දැන් පිළිගත් එන්නත් කීපයක් තියෙනවානේ. එන්නත ලෝකෙ නිෂ්පාදනය කරාට පස්සේදී අපිට ගෙනා ගන්න බෑ. අපි ඒක දැන් සූදානම් වෙන්න ඕන. උදාහරණයකට ඉන්දියාව දැන් පෙරහුරු පරීක්ෂණ පෙරහුරු මේ කරනවා කොහොමද එන්නත ගම්මට්ටම දක්වා අරගෙන යන්නේ කියලා. එන්නත ගෙනා ගන්න එක, ගබඩා කරගන්න එක, ප්‍රවාහණය කරන එක, ප්‍රාදේශීයව ඒක ගබඩා කරලා බෙදා හරින එක, අනිත් එක තමයි අපේ ස්ටාෆ් එක දැන් හිතන්න මම දැක්කා වසංගත රෝග අපේ හිටපු අධ්‍යක්ෂ මේ කවුද ડોક્ટર අනිදාසිංහ කියනවා අවම වශයෙන් 70%කටවත් ජනගහණයෙන් මෙන්නත දී ගන්න පුළුවන් වුණොත් විතරයි හර්ඩ් කමියුනිටි එකක් ඉන්නේ. එහෙම වුණොත් විතරයි මේකට ඇත්තටම අපිට සාර්ථකව මුහුණ දෙන්න වෙන්නේ කියලා. හරිද? ඒක මට නම් පේන්නේ නැහැ තාම. ඒකේ ඉන්නේ එතන 20% තමයි උන්ගේ නිලමතේම කියලා දුන්නේ. ඒ ඒ ඒ ඒ මේ මන්ත්‍රීතුමා මෙහෙමයි. WHO ගේ හිතනවා 2021 අවුරුද්ද ඇතුළතදී බිලියන 8ක් එන්නත් හදන්න පුළුවන් වෙයි කියලා. ඒකෙදි ධනවත් රටවල් විසින් මේ එන්නත මිලදී අරගෙන දුප්පත් රටවලට අවාසියක් වෙයි කියන පදනම මත ඔවුන් කියනවා 20%ක් සියලු රටවලට ලැබෙන විදිහට යම් වැඩපිළිවෙලකට යන්න ඕනේ කියලා. ඒක තමයි ඔය කොවැක්ස් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන අදහස. හරිද? එතකොට ඒක තීන්දුව වෙනවා 20%ක් ගදෙන එක ඒ ආයතන විසින් මේක නිෂ්පාදනය කරන ප්‍රමාණය මතත්. මම කියන්නේ දැන් අපිට නිෂ්පාදනය කරන්න බෑනේ. හරිද? දැන් අපි නිෂ්පාදනය කරන්න ගියත් තව සෑහෙන කාලයක් යනවානේ. දැන් අපිට තියෙන්නේ ඇමරිකාවේ හරි බ්‍රිතාන්‍යයේ හරි චීනයේ හරි රුසියාවේ හරි නිෂ්පාදනය කරපු එන්නත ගෙනා ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙළ හදන එකනේ. මේක අලුත් තත්වයක්. හරි? ඒ නිසා ඒකට දැන් මම දන්නේ හැටියට තවම අපි මොකද්ද ගෙන්නන්නේ කියන එක පිළිබඳව ආණ්ඩුව තීන්දුවක් අරගෙන නැහැ. අවසානයේ අපිට ගිහිලා අන්තිමට චීනෙන් නැත ගහ ගන්න වෙයිද දන්නේ නැහැ. එහෙම වුණත් මන්ත්‍රීතුමා දැන් ගෙන්න ගන්නත් දැන් අපි තීරණයක් ගත්තා කියමුකෝ අපි කට්ටිය එකතුලා මේකයි කියන්නේ එහෙම ගෙන්නවට බෑනේ දැන් සල්ලි ඕනනේ එකක් සල්ලි ඕනා දැන් මේ තපරගෙන කවදද මම ඉවර කරන්න. එතකොට මම දැක්කා දැන් ගිය සතිය වෙනකොට ආණ්ඩුව මේ කියනවා මොකද්ද රුපියල් බිලියන 10ක් ණයක් ඉල්ලනවා කියලා ලෝක බැංකුවේ මේ එන්නත මිලදී ගන්න. හරිද? ආණ්ඩුව එක ප්‍රතික්ෂේප කරලා නැහැ. බිලියන 10ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 1000ක් නෙමෙයි ඉල්ලන්නේ. ඉතින් දැන් මේ බිලියන 10 ලෝක බැංකුවෙන් ලැබෙයිද? ඒ විතරක් නෙවෙයි මම දැක්කම පිටිගලත් මේ අහන්න ඇදුවේ අපි අපට එන්න තිබ්බ බිලියන 10ක් පහුගිය කාලේ වතුර යවා ගත්තා අර සීනි කේස් එකේ. හරිද? මේ තමන්ගේ ව්‍යාපාරිකයෙකුට ලාභ ලබා ගන්න දීලා
රුපියල් බිලියන 10ක් අපේ රජයට නැති වුණා. රජයට නැති වුණා. හරියටම එන්නත ගෙනා ගන්න තියෙන මුදලට සමාන මුදලක්. මට පොඩි මට දැන් මේක කියන්නේ මේක තමයි එන්නත සම්බන්ධව අපි මේ අඬ බෙර ගහලා මේක මුලින් මාකට් කරන්න ගියේ නැති එකේ අවුල මේ තියෙන්නේ. මේ කොවෙක්ස් ප්‍රෝග්‍රෑම් එකට රටක් විදියට අපි මුලින්ම ඇතුළත් වුණා. ලලිත් විරතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ විශේෂ විශේෂඥ කමිටුවක් කියන්නේ එතුමා ඒ කමිටුවේ ප්‍රධානියා ප්‍රාමාණික විද්වතුන්ගෙන් සදුම්ලත් කමිටුවක් සියලු අංශ මේක නියෝජනය කරනවා. අදත් හැන්දෑවේ මේ පිළිබඳ සාකච්ඡාවක් තිබ්බා. මේ කොවෙක්ස් වැඩසටහනේ WHO එකට තියෙන කන්සෙප්ට් එක තමයි දැන් ඔය 150 කිව්වම ඕකත් පැටලෙයි. රටක ජනගහනයේ අවම වශයෙන් 120 තමයි සංකල්පීය අදහස විදිහට තියෙන්නේ. අපි මේ වැඩපිළිවෙලට ඇතුළත් වෙලා ඉන්නේ. අපි මේකට ලෑස්ති. අපි හදුව ප්‍රමුඛතානුපිළිවෙලක්. දැන් කාටද විදින්නේ? මේකත් දැනගන්න බෑ. නැත්නම් ඕකටත් කියයි රාජපක්ෂ පවුලයට විදේ මුලින්ම කියලා. මෙන්න ප්‍රමුඛතානුපිළිවෙල එක සෞඛ්‍යංශ වෘත්තිකයෝ. ආරක්ෂකංශයේ ඉන්න නිලධාරීන් ඇතුළු ආරක්ෂකංශ. ඒ වගේම වයෝවෘද්ධ පුරවැසියෝ සහ අවදානම් රෝගවලට ලක්ව සිටින පුරවැසියෝ. මේක තමයි ප්‍රමුඛතාවය. ඊට පස්සේ තියෙනවානේ දැන් ડોක්ටර්ස්ලා දෙන්නෙක් මේ විපක්ෂෙන් ඉන්නේ මේක කොහොමද විදින්නේ? පහසුකම් සහිත ඔය 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 ඕක ඇවිල්ලා අපේ රට හදන එකක් නෙමෙයි. ඕක තමයි WHO ගයිඩ්ලයින් එක. හරිද? ප්‍රමුඛතා අනුපිළිවෙල WHO ගෙන් ඉදිරිපත් කළා තියෙන්නේ. කොවෙක්ස් වැඩසටහන යටතේ මේක එන්නේ. ඒක තමයි කියන්නේ. එක අර මට මේක විර කරන් දෙන්න. දැන් ඊළඟට කොහමද බේත එන්නත් කරන තැන? පහසුකම් සහිත ස්ථාන 960ක් MOH සහිතව අපි 960ක් ස්ථාන හඳුනාගෙන ඉවරයි. ඊට පස්සේ මේවා ශීතාගාරවල ගබඩා කිරීම ADB එක අපිට ඒ සඳහා සහය දීලා තියෙනවා. ඒ ගබඩා කිරීමේ ශීතාගාර සහිතව ගබඩා කිරීමේ වැඩසටහන ලෑසි පෙබරවාරි මාසේ 5 වෙනිද වෙනකොට මේ ගැන ඔබට සුභාරංචියක් දැනගන්න ලැබේ. කොහොමත් මන්ත්‍රීතුමා සාමාන්‍යයෙන් මේ අපිට ප්‍රශ්නයක් බෑ පිටික කරන වැඩසටහන් බොහොම සාර්ථක ක්‍රියාත්මක රටක්නේ ලෝකේ අපි. අපි මේ ප්‍රතිශක්ති වෙන වැඩසටහන් ක්‍රියාත්මක කළා. අපි පොලියෝ තුරන් කරා. අපි හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා ගමේ මේ පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඉදලා. මම හිතනවා දැන් ඒකෙදි මේ මේ ඕන කරන යටිතලයේ තියෙනවා. දැන් මේක ගෙන්න ගන්න ක්‍රමය තමයි. ඒක තමයි වේද. කෙටි පිළිතුරක් දෙන්න. පෙබරවාරි මාසේ 5 වෙනිදා මේ පිළිබඳව 5 වෙනිදා ආසන්න දිනේ මම ඔබට කියන්නේ. මේ ගැන ආරංචියක් ලැබෙයි සුබ ආරංචියක්. ඒ සඳහා වන්න මේ කොවෙක්ස් වැඩසටහන ඇතුලේ අපි මේකේ මේ බෙර ගහලා කියන්න නොගියට ඒක අවුලක් ආණ්ඩුවේ මාකටිං අවුලක් ඒක. අපි මේ වැඩපිළිවෙල ඇතුලේ හිටියාසා ඉන්නවා. අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. MCC එකට වෙච්ච වැඩේ වැක්සින් එක සම්බන්ධවත් වෙයි. හොඳ MCC එකේ කරේ තියාගෙන ගිහලා අතපයකට අද කතා කරන්නවත් නැහැ. ඒක තැනකදී ආවා මේ මහින්ද මහත්තයා ලියුමක් ඇහුවයි කියලා ආපු එකක් ඒක හොඳට ගැටුණා මේ මෙතුමගේ දිස්ත්‍රික්කයේම විපක්ෂ මන්ත්‍රීවරේ. දැන් අද ඒක න හ්ම් කියන්නේ නැහැ. උඩටම අරන් යන්න දෙනවා අපි මාත්‍රිකාව. එතකොට බිම වැටුනහම දේශපාලන හානිය බරපතලයි කියලා විපක්ෂයට දැනෙයි. හොඳයි. සමයෙන්. උපාය අපිට විරාම. මම ඔබතුමාට වෙලාව දෙනවා. අපි විරාමයක් අරගෙන අවසන් වටේ ඉඳමු. සටන අවසන් වටේට ඇවිල්ලා ඉන්නේ. අවසන් වටේ තුල සෑම ආරාධිතයෙකුටම විනාඩි 3ක කාලයක් ලබා දෙනවා. විනාඩි 3 ඇතුළත මෙතුවක් වෙලා කතා කළ කරුණු සම්පින්දනය කරමින් සාකච්ඡාව අවසන් කළ හැකි. අලුත් කරුණු මතුර නොකරනවා නම් වඩාත් හොඳයි කියන කාරණාවත් යෝජනා කරමින් අවසන් වටේ පළමු අවස්ථාව වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාට. දිල්ෂාන් දැන් මේ කොවිඩ් ඔක්කොම අස්සේදී තව තව දේවල් සිද්ධ වෙනවා. ඔබ දන්නවා දැන් මේ ඉන්දියාවෙත් කොරෝනා වේගයෙන් පැතිරෙනවා මරණත් වැඩි වෙනවා ලෝකෙම කොරෝනා පැතිරෙනකොට හැබැයි ඉන්දියාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ලංකාවට පැමිණෙන එක නම් අඩුවක් වෙලා නැහැ මාස දෙකක් ඇතුළතදී ප්‍රබලතම රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙක් ලංකාවට පැමිණුණා ඉතින් මේ නිකන් එන්නේ නැහැ මේ කොරෝනා අස්සේදී දැන් පහුගිය ඔක්තෝබර් 22 වෙනිදා මේ අපේ රටේ කැබිනට් මණ්ඩලය අදානි සමාගමේ ප්‍රවර්ධන පත්‍රිකාවක් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් හැටියට දැන් සලසුම් කළ තියෙන්නේ දැන් වැඩේ යනවා ඒවට තමයි ඉන්දියානු විදේශ ලේකම්වරයා ලංකා විදේශ අමාත්‍යවරයා ලංකාවට එන්නේ
ඉතින් මේකත් ඕනනම් කියන්න පුළුවන් උඩ උඩට අරගෙන ඇවිල්ලා අපි අන්තිමට ඒකලා දැම්මා කියලා. අවසානයේ මොකද වෙන්නේ අපිට අපට තිබෙන හොඳම ජැටියක් අහිමි වෙනවා. ගැඹුරු ජැටිය මීටර් 18ක් ගැඹුරු ජැටිය ලොකු නැව් වෙන්න පුළුවන් ජැටි දෙකයි තියෙන්නේ. ඒ දෙකෙන් එකක් යනවා ඉන්දියාවට එකක් යනවා චීනයට. ඉතින් අපි කොහොමද මහා භාණ්ඩාගාරයට අපේ වරාය හරහා මුදල් හම්බ කරන්නේ? ඔන්න එතකොට තමයි මෙවැනි වසංගතයක් ආවට පස්සේදී එන්නතක් ගණා ගන්නත් ලෝක බැංකුවට හරි ADB ක හරි පස්සෙන් යන්න සිද්ධ වෙන රුපියල් බිලියන 10ක් හොයා ගන්න. ඉතින් ඊළඟට අධ්‍යාපනයේ ප්‍රශ්න එනවා. දැන් අපිට පුළුවන්කම තිබ්බනම් මේ රටේ දරුවන්ට ඔන්ලයින් පහසුකම් නොමිලේ ලබා දෙන්නට. දැන් ඩේටා වලට වියදම් කරන මුදල් ප්‍රමාණය පෞලක දෙන්න තුන් දෙනෙක් ඉන්නවනේ කොහොමද කියලා ඔබ දන්නවද? ඒ වගේම අපේ මේ එන විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් ලක්ෂ 4-5 ගන්නේ නැතුව ඔවුන්ට රජයේ වියදමින් අඩු ගන්නේ අවම මුදලකින් මේ රට ඇතුළත් වෙලා ඒ නිරෝධායනල එන්න අවස්ථාව දෙන්න පුළුවන්කම තිබ්බනම් අපේ භාණ්ඩාගාරේ මුදල් වියදම් කළා. අන්න ඒක තමයි ජන රටක් හැටියට කරන්නට ඕනකම් තිබෙන රජයක භාණ්ඩාගාරය. හැබැයි භාණ්ඩාගාරට එන්න තියෙන මුදල් අහිමි කරගත්තට පස්සේදී ඉතින් අපිට මේ මේ විරණමට තමයි ගොදුරු වෙන සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඔක්කොම ඇස්සේ දැන් මම හිතන්නේ පැණි ගැන සාකච්ඡාව දැන් ඉවරයි වගේ ආණ්ඩුව බැලුවා පැණියෙන් දේවල් වහගන්නට ඒක හරි ගියේ නෑ. දැන් ඇවිල්ලා මේ ඔක්කොම ඇස්සෙත්ම අපිට පේන්නේ අර අපේ රටේ තිබෙන සම්පත් වරාය ඇතුළු ඒ සම්පත් ටික විකිණෙමින් යනවා ඉඩම් වලට අත තියාගෙන යනවා. ඉතින් අපි රටේ ජනතාවට කියනවා කොරෝනා ඇස්සේ මේවත් ගැන කල්පනාවෙන් ඉන්න වෛරස් එක කවදා හරි ගියාට පස්සේ අපිට අපේ රට ගොඩනගන්නට ඕන කරන ඉඩම් ටික ඉතුරු වෙන්නට ඕන වරාය ඉතුරු වෙන්නට ඕන මේ වෙනතු රටක් ඉස්සරහට යන්නට බෑ. ඉතින් අපිට වෙන මොකුත් නෙමෙයි පේන්නේ කලින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව කරපු දේවල්ම තමයි වරාය විකුණන්න පටන් ගත්තේ ඒගොල්ලෝ මේගොල්ලෝ එක සම්පූර්ණ කරනවා. ඒ ක්‍රියාවලිය තමයි යන්නේ MCC ගැන අපිට ඕනනම් කතා කරන්න පුළුවන්. MCC කොහොමද නතරුනේ කියලා. MCC එක MCC මට්ටමේ නොවුනට ඊළඟට කොහොමද ගන්න යන්නේ කියන එකත් කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ MCC ගැන වැඩි අඬබෙර ගහන්න ඕනේ නෑ. අපි ඊටාම බරපතල තැනක ඉන්නවා. ඒක ඒක සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. විදේශ බලවත් රටවලට අපේ රට ගොදුරු කර ගැනීම ඒ අවධානමත් දරාගෙන තාපි ඉන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ පැණි කොවිඩ් ඔක්කොම ඇස්සේදී රටේ සම්පත් පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. සංජීව එදිරිමාන මන්ත්‍රීතුමාට වෙන අවසන් අවස්ථාව. නැගෙනහිර ජැටිය විකිණීම ආයෝජනය කියන වෙනසෙන් මේක තේරුම් ගන්න වෙනවා. මේ ස්ටුඩිය එක සිරසට ණය කරන් හදන්නත් පුළුවන්. ආයෝජකකේ ගෙන්නලා හදලා ලාභේ බෙදාගෙන අවුරුදු කීපයකට පස්සේ පූර්ණ අයිතිය ගන්නත් පුළුවන්. ඒක නිසා විකිණීමයි ආයෝජනයයි එකම එක තේරුම් ගන්න වෙනවා. අපි මේ අද වැඩිපුරම කතා කළේ සංචාරක කර්මාන්තය සම්බන්ධ කාරණාවත් එක්ක. මම ඒක කිව්වා ආර්ථික වශයෙන් අපි මේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න වෙනවා. හේතුව අපිට ගිය ආණ්ඩුව කාවින්ද මන්ත්‍රීතුමාලා බාර දීලා ගියේ ඊටාම නරක තත්වයක. 2010-14 අපේ රටේ ආර්ථික වර්ධන වේගය අපි 6.8ක තියාගෙන හිටියා. 2015-19 3.7යි. මෙතුමාලා ගෙදර යන අවුරුද්ද මේ රටේ ආර්ථික වර්ධන වේගය 2.3යි. දල දේශීය නිෂ්පාදිත ඒ කියන්නේ රටේ ආර්ථිකයේ විදිහට අපි ඇමරිකන් ඩොලර් බිලියන 24.4ක ආර්ථිකයක් 2005 දී අරගෙන 2014 දී මෙතුමාලට දුන්නා බිලියන 79.4ක ආර්ථිකයක් මේ වර්ධනය 221ක්. මෙතුමාලා අපිට දෙන්නේ බිලියන 84ක ආර්ථිකයක් වර්ධනේ ඉතාම පුංචි වර්ධනයක් වෙලා තියෙන්නේ. ඒක පුද්ගල ආදායම සම්බන්ධව පවා තත්ත්වේ බරපතලයි. ණය පිළිබඳ වැඩිම චෝදනාව අපිට කළේ අපි 2005 දී ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමා ගන්නකොට ණය මනින්න වෙන්නේ දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ප්‍රතිශතයක් විදියට 91%ක තිබී අපි 72%ට බැස්සුවා. මේගොල්ලෝ 87 කළා තමයි අපිට දීලා ගියේ. රුපියල අප්‍රමාණ වුණා. රුපියල ආප්‍රාණ වීම මත විදේශ ණය වාරිකයේ රුපියල් බිලියන 1772කින් වැඩි වුණා. මේ ආර්ථික ප්‍රශ්නේ ඇති වෙච්ච විදිය, ඒ වගේම මේ වෙළඳ ශේෂය අපනයන ආදායම් පිළිබඳව ප්‍රගතියක් අත්කර ගන්න බැරි වුණා. මේ තරම් ආර්ථික උස්තරලා ඉදදී විදේශ සංචිතවල ගැටලුවක් ඇති කළා. මේ සියලු ප්‍රශ්නේ මැද්දෙන් කොවිඩ්ද සමග අපි නැගිටින්න හදන්නේ. ඒ නිසා මේකට මම හැමදාම සාකච්ඡාවල විපක්ෂයකින් නිල්ලපු දේ තමයි ජාතික ව්‍යසනයකට උදව් කිරීම කියන දේශපාලන අත්දැකීම විඳලා බලන්න මම විපක්ෂයට ආරාධනා කරනවා. මේ එක්සත් ජාතික පක්ෂයේ අතුරු පාර්ශවයක් විදිහට ඉන්න සමගි ජන බලවේගයට, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ හා ඒකට නැගිලා තියෙන දේශපාලන කණ්ඩායම වලට මම ආරාධනයක් කරනවා. ඒ සියල්ල මැද මම එකතනක දිත් කිව්ව අපිට මුලින් තිබුණ ප්‍රශ්නේ ඇඳන් තියේද ලෙඩ්ඩු පාරේ මෙරෙයිද. අපි මේකට රෝහල් 71ක ඇඳන් 11400ක් වෙන් කළා. මේ මොහොත වෙන විට දිල්චාන්
ඇඳන් 2580ක් තියෙන වේකන්ට් වෙලා. ඒ කියන්නේ අපි මේ මේ තත්ත්වය කළමනා කරන විදිය ඒකේ පිරිමි රෝගීන් වෙනුවෙන් 1549ක් කාන්තාවන් වෙනුවෙන් 1021ක්. මම මේ කතාව අවසන් කරනවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳ ජාතික මතයක් ගොඩනගන්න පොහොට්ටු අපි විපක්ෂයේ දේශපාලන පක්ෂයක් විතර පත්‍රය දාපු ඇඩ් එක මම මේ ඔබට පෙන්නන්නම්. පොඩ පොඩක් මේකේ ක්ලෝස් අප් එකක් පුළුවන් නම් සහෝදරයා දෙන්න. මම මේකේ මේ කියන්න හදන්නේ සරල දෙයක්. රටක ප්‍රශ්නයක් තියෙන වෙලාවේ විපක්ෂයේ කොහොමද ඉන්න ඕනේ කියලා. පාසල් ටික විවෘත කිරීම පිළිබඳ ආණ්ඩුව පාසල් හරිය මම කියන්නේ මෙතුමාලගේ ආණ්ඩුව. ළමයි ඉස්කෝලේ ගියේ නැහැ. වැසිල් රාජපක්ෂ මැතිතුමා අපි නෙළුමාවතේ සාකච්ඡාවක් කළා කිව්වා අපි දරුවෝ පාසල් ගෙන්වීම වෙනුවෙන් යම් යහපත් බලපෑමක් කරමු කියලා. ඒකට ඇඩ් එකක් හැදුවා. මේ ඇඩ් එකේදී අපි කිව්වේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අධ්‍යාපනයේ නිදහසක් දරුවන්ගේ අධ්‍යාපනයේ තියෙන අයිතියත් ආරක්ෂා කරන්න ස්කෝල ටික අරින්න පුළුවන් සමාජයක් හදමු කියලා අපි මේ රටේ දෙමව්පියන්ට දරුවන්ගේ පපුවට කතා කළා විපක්ෂ විදියට. නැත්තම් විපක්ෂ කරන්නේ ස්කෝල අරින්න බා මෙහෙමයි මෙහෙමයි මම මේ මේ සරල තැන ගත්තේ. මම මේ රටේ විපක්ෂයට ආදරෙන් ඉල්ලනවා මේ ප්‍රශ්න निराකරණය කරගන්නකම් මේ ප්‍රශ්නේ ජාතික ව්‍යසනය මත දේශපාලනය කිරීම කියන එකෙන් පුළුවන් නම් අයින් වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. බොහොම ස්තුතිවන්තයි. කාවින්ද ජාතික මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. දිල්ෂාන් නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මේ හරබර දේශනෙට අපිට ආරාධනා කිරීම පිළිබඳව. විශේෂයෙන්ම මේ රජය අද අපෝසත් වෙලා තියෙනවා මේ රටේ ආර්ථිකය නගා හිටවන්න මේ රටේ සෞඛ්‍ය ආරක්ෂිත රටක් බවට මේ රට පත් කරන්න. මෙරට දූෂණේ වංචාවෙන් අක්‍රමිකතාවයෙන් මෙරට බේරගන්න අපෝසත් වෙලා තියෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන කතා කරා. අද පාස්කු ප්‍රහාරයේ වැඩිකරුවන්ට දඬුවම් ලැබිලා නැහැ. අවුරුද්දක් වෙනවා මේ රජය පත් වෙලා. අද මේ පිළිබඳව වෙන විමර්ශන කටයුතු රටේ ජනතාව දැනුවත් කරන්නේ නැහැ. මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් මේ අයට ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්න ඒ බෝම්බ නිෂ්පාදනය කරන්න අවකාශ පරිසරය නිර්මාණය කරපු වරදිකරුවන්ගේ නීති ඉදිරියට ගේනවද කියන එක පිළිබඳ දැඩි අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා පාස්කු ප්‍රහාරය අමතක වෙලා තියෙනවා. අද මහ බැංකුව අමතක වෙලා තියෙනවා. මහදවාලේ මංකොල්ල කාපු බැංකුව කියලා කිව්වේ. ඒ කියපු බැංකුව අද අමතක වෙලා තියෙනවා. හැබැයි රුපියල් බිලියන 10ක සීනි මහදවාලේ මංකොල්ලයන් නම් කෑවා. සීනි කූඹි කෑවද කියලා දන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත් වෙලා. ඒ වගේම මේ රටේ ජනතාවට බිලියන 10ක් මහ බැංකුව මේ ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කරනවා ණයක් හැටියට මේ රටේ මිනිසුන්ට මේ වැක්සින් එක ගහන්න. ඒ වගේ තත්ත්වයකට මේ රජය පත් වෙලා තියෙනවා. මේ රටේ අපනයන අද වන විට 116.9 කින් අඩු වෙලා තියෙනවා. US ඩොලර් බිලියන 7.4කට මේ රටේ අපනයනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම එදා 2019 ට කලින් තිබුණු ආණ්ඩුව ගැන කතා කරා අපිට පුළුවන්කම ලැබුණා US ඩොලර් බිලියන 11.97කට පවත්වගෙන යන්න. ඒ වගේම රිසර්ව්ස් තිබුණා බිලියන 8ක්. දැන් තියෙන්නේ 5.6ක්. ඒ කියන්නේ රටේ ආර්ථිකයත් කඩාගෙන වැටිලා රටේ සම්පූර්ණ යාන්ත්‍රණය කඩාගෙන වැටිලා අද මේ රටේ අහිංසක මිනිස්සු දුක් විඳින තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගොවියා කම්කරුවා ශ්‍රමිකයා අද පාරට වැටිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රජයට සැලැස්මක් නැහැ. මේ රජය දිගින් දිගටම කරන්නේ එහෙම් මෙහෙම් හඳුනාගත්ත ආයතන සහ නිලධාරීන් අපහසුතාවයට ලක් කරමින් කටයුතු කිරීම කියන එක ඉතාමත් පැහැදිලි. ඒක නිසා අපි පැහැදිලිව රජයට කියනවා මේ ආකාරයෙන් සෙල්ලම් කරන්න එපා රටේ මිනිස්සුත් එක්ක මේ රටේ උපන් උපන් දරුවන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා වගකීමක් සහිතව කටයුතු කරන්න. දැන් කඩමන්ඩියට ගියත් පොල් ගෙඩිය කිරලා මැනලා ටේප් පටියකුත් අරගෙන ගිහිල්ලා තමයි ගන්න වෙන්නේ. හැබැයි මේගොල්ලෝ ගහපු ගැසට් එකේ මුදලට පොල් ගන්න නැහැ. හාලුත් එහෙමයි. පරිප්පුත් එහෙමයි. සැමනුත් එහෙමයි. හැබැයි ගැසට් පිට ගැසට් ගහනවා මේ ආණ්ඩුව. මේ රටේ මිනිස්සු අද අන්ත දුගී දුප්පත් අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රජයට සැලැස්මක් නැහැ. දැක්මක් නැහැ. ආර්ථික දැක්මක් නැහැ. සෞඛ්‍ය නංවන්න දැක්මක් නැහැ. අධ්‍යාපන ශේෂ්‍ය නංවන්න දැක්මක් නැහැ. පාසල් විවෘත කරනවා නම් පාසලේ ළමයි 45ක් ඉන්නවා ඉඳගෙන ඒ 45 කොහොමද මීටරේ දුර තියාගන්න පුළුවන්? ඒ අයට මුඛ ආවරණ දෙනවද? ඒ අයගේ දෑත් පිරිසිදු කරන්න අවශ්‍ය කරන සැනිටයිසර්ස් එහෙම නැත්නම් ඒ පහසුකම් දෙනවද? මේ කිසිම දෙයක් පිළිබඳව නිලධාරීන්ව දැනුවත් කරලා නැහැ. ගුරු සංගම් දැනුවත් කරලා නැහැ. මේ වෙනකොට ගුරු සංගම් පාරට බහින තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන එක අපි සම්මත දන්න කාරණයක් බවට පත් වෙනවා. ඒක නිසා මේ රජය කරන නොහොඹිනා අමුණෝත්න ක්‍රියාවන් නිසා රටේ ජනතාවට අනාගතයේදී වන්දි ගෙවන්න වෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. බොහොම ස්තුතියි ඔබතුමාට. ජගත් කුමාර් මන්ත්‍රීතුමාගේ අවස්ථාව.
ඔව් විශේෂයෙන්ම මේ වෙලාවේ මම කලින් අදහස් ප්‍රකාශ කරන්න හැදුවේ මේ වැක්සීන් එක අපි ගේන්නේ නැහැ කියලා මතයක් හදන්නත් ඒකට අරමුදල් නැහැ කියලා තවත් මතයක් හදන්නත් උත්සාහ කරනවා හැබැයි අපේ සංජීව මන්ත්‍රීතුමා කිව්වා වගේම අපි ඒකට අවශ්‍ය නිසි පියවරන් අරන් තියෙනවා හැබැයි ලෝකයේ දියුණුවම රටවල් වලත් අද ලක්ෂ ගණන් මැරෙන රටත් යම් කාලයක් අත්හදා බලලා ඒවට අවශ්‍ය පරීක්ෂණ කරලා තමයි මේක ගෙන්නන්න කටයුතු කරන්නේ ඒ ලක්ෂ ගණන් මියදෙද්දි කෝටි 2කට අපේ රටේ ජනගහනයට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවේ රෝගීන් බවට පත් වෙලා ඒගොල්ලෝ විශාල පරීක්ෂණයක් දැරලා සියලු පරීක්ෂණ කරලා තමයි ගන්නෙ හැබැයි දැන් අද වෙනකොට ලෝකයේ මෙවැනි වැක්සින් කීපයක් ඇවිල්ලා තියෙනවා එතකොට මේකෙන් හරි මේක තොරන් මෙතුමා කියනවා ආණ්ඩුව තොරන් ආණ්ඩුව නෙමෙයි වැක්සින් එක තොරන් ඒකට සම්බන්ධ විශේෂඥ මණ්ඩලයක් පත් කරලා ඒ හරහා නැත්තම් කියයි ටික දවසින් ඔන්න ගෙනාවා අන්තිමට අර සාමාන්‍ය භාෂාවක් කිය මුළු රටම කෙල වුණා මේක හරියන්නේ නැහැ කිය. ඒ නිසා වඩා සුදුසු හොඳ එක අපිට ගැළපෙන එක සොයනකොට යම් ප්‍රමාණයක කාල පරිච්ඡේදයක් කරනවා. සා ඒකට අවශ්‍ය කටයුතු අපි කරලා තියෙනවා. ඒ නිසා කිසි සැකයක් හිතන්න ඕනේ නැහැ. මං හිතන්නේ අපේ සෞඛ්‍ය අංශයත් අපේ ඇමතිව මම දැක්කයි පෙරේදාත් කියන චන්න ජයසුමන ඇමතිතුමා මේක අපි පෙබ්‍රවාරි අග මාර්තු වෙනකොට මේ සම්බන්ධව අවශ්‍ය සියලු කටයුතු කරගෙන යන නිසා අපිට යම් සහනයක් ලැබෙන්න පුළුවන් සහ ගෙන්වන කටයුතු කරන්න පුළුවන්කම තියෙයි කියන කාරණා ඒ වගේම අනිත් පැත්තෙන් දැන් මේ කරන චෝදනා දැන් කාවින්ද අපේ මන්ත්‍රීතුමා කියනවා අපි මේ හැම අංශයකින්ම ආර්ථික මට්ටමින් ගැටළු වලට මුහුණ දුන්නේ නැහැ හැබැයි මම එක කාරණාවක් විතරක් එතුමාගෙන් අහන්න ලෑස්ති මේ සියලුම දේවල් අමතක කරත් පසුගිය වසර පහක කාලේ එතුමාලගේ ආණ්ඩුව කාලේ මේ රටේ ණය කොච්චර ගත්තද ණය එතුමාලා අවුරුදු පහ අපි ඊට ඉස්සෙල්ලා අවුරුදු 9ක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ බිලියන 5265යි මුළු ණය අරගෙන තියෙන්නේ හැබැයි අපි යුද්ධෙත් අවසන් කරලා අධිවේගී මාර්ග හදලා වරායවල් හදලා මේගොල්ලෝ විකුණගෙන කන්න සම්පත් ඇති කරේ අපි අරගෙන තියෙන බිලියන 5265යි එතකොට මේ රටේ ණය සම්පූර්ණ ගාන බිලියන 7780ක් බවට පත් වෙනවා. ණය බරතාවේ ආවේ 72%යි. මෙතුමාලා ණය ගන්නවා මේ අවුරුදු 5ක කෙටි කාලය තුළ අවුරුදු 5ට විතර 5544 බිලියන. එතකොට මේකෙන් ණය සම්පූර්ණයෙන් බිලියන 13031ක් බවට පත් වෙනකොට ණය බරතාවේ 87%ක් වෙනවා. එතකොට මේ මොනවාක්වත් කරලද ඔබ දැක්කද හදපු දෙයක් තියෙනවා කරපු දෙයක් තියෙනවා මිනිස්සුන්ට දෙයක් සියල්ල විනාශ වෙන තැනට තමයි ඔයගොල්ලෝ ගෙනිච්චේ. ඉතින් ඒ නිසා පැහැදිලිව අපි කියන්න ඕන පසුගිය ආණ්ඩු කාලේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච බොහෝ දේවල් තිබුණා එකක්වත් ඉෂ්ට කරපු නැති ආණ්ඩුව අද වර්තමාන අපේ රජයට චෝදනා කරනවා මේ අපි අභියෝග රාශිය. ආණ්ඩුව ආපු දවසින් නම් විවිධ අභියෝග වලට මුහුණ දෙනවා. මෙතුමාලගේ ආණ්ඩුව විසින් තමන් විසින්ම ගහගත්තේ පාස්පු වාරේ. මේ මෙතුමාලගේ නොසලකිල්ල ඒ වගේම ආරක්ෂක අංශයයි සිරගත කිරීම සහ ඒ අවශ්‍ය නිසි කළමනාකරණය නොකිරීම තුලනේ ඒ පාස්කු ප්‍රහාරය ඇති වෙන්නේ. ඒ தත්ත්වයේ තුල ආපු ඒවත් දැන් අපිට විසඳන්න තියෙනවා. මහදවල් මහබැංකු මංකොල්ල කාල දැන් කියන දඬුවම් දුන්නද කියලා. ඒක කන්න හොඳටම ඉඩ දීලා ඒ ආණ්ඩුවේ කොටස්කාරය බවට පත් වෙලා ඉඳලා දැන් අපෙන් අහනවා දඬුවම් දුන්නද කියලා. ඇයි අපි කරා අපිට කරාද කියලා අහනවා වගේ කන්නේ මෙතුමාල මේ අහන්නේ. ඒකට නිසි දඬුවම් දෙන්න අපිට මෙතුමාලා අර නීති අතට අරගෙන අර රංජන් රාමනායක අපේ මෙතුමාලගේ මන්ත්‍රීතුමා කියනවා වගේ විනිශ්චයකාරවලුන්ට කතා කරලා මේ නඩුවට මේ විදිහට කටයුතු කරන්න කියලා බලපෑම් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න අපිට දවසෙන් දෙකෙන් පුළුවන් කමක් නැහැ. ඒකට නීතිය අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කමිෂන් සභාව දාලා තියෙනවා. ඒ වලට අවශ්‍ය පියවරන් අරන් තියෙනවා. ඒ අනුව කටයුතු සිද්ධ වෙන. ඒ නිසා මම විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕන අපි ආණ්ඩුවක් විදිහට මේ රටේ ජනතාවට කියපු කරුණු ඉෂ්ට කරන්න යනවා මේ අභියෝග මැද්දේ ඒවා ඉෂ්ට සිද්ධ කරනවා අදත් මේ අභියෝගයක් තියෙන්නේ එක් පැත්තකින් කොවිඩ් 2 දුර මැද්දේ රටේ සෞඛ්‍ය යම් ප්‍රමාණයකට හොඳ තැනකට ගේන එක ඒ වගේම අධ්‍යාපන මෙතුමා අන්තිම මම මේකට විනාඩියක් දෙන්න මෙතුමා කියනවා මේ සෞඛ්‍ය අංශ දැනුවත් කරලත් නැහැ අධ්‍යාපන අංශ දැනුවත් කරලා නැහැ පාසල් පටන් ගන්නක ඒ සම්බන්ධව චක්‍රලේඛන මේ ඊයේ පෙරද වෙනකොට මහලුවක් 20ක් ගෙව්වා. ඒ සම්බන්ධ මේ සියලු තොරතුරු එකින් එකට කිව්වොත් ඔබ නෑ කිව්වොත් මම එක එක ගාපු චක්‍රලේඛ ඉදිරිපත් කරන්න. ඒ අනුව පාසල් පටන් ගැනීම, ඒවා ක්‍රියාත්මක කිරීම, ඒ සියල්ලට අදාළව කටයුතු සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම දරුවන් පාසලට යවලා අපි මේ අධ්‍යාපන කටයුතු ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙනවායි කියන කාරණා මතක් කරමින් අපේ ආණ්ඩුව එතුමාලා අසමත් කරන්න උත්සාහ කරත් අපි මේ අභියෝග මැද්දේ ඉස්සරහට ගිහලා රටේ ජනතාවත් සමත් කරගෙන ආණ්ඩුවත් සමත් වෙනවා කියන කාරණාව මතක් කරමින් අද මේ අවස්ථාව සල්සා දිනුනා වගේම අද
මේ අවස්ථාවේදී මම මේ සියලුම දෙනාට ඔබට සෞභාග්‍ය ආයතනයටත් ආදරණීය ජනතාවටත් මේ ලැබුණු අවස්ථරේ කොවිඩ් ඇතුළු රෝගාබාධ වලට ලක් නොවි වාසනාවන්ත සුබ අනාගතයකට නව අවසරකට ආශිර්වාදමින් ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි සුභවත් නො ස්තුතිවත් වෙනවා බොහොම ස්තුතියි අපි 2021 පළමු සටන වැඩසටහන මේ විදිහට අවසන් කරනවා සඳහන් කළ යුතු කාරණාව අපි මොන අදහස් දරුවත් මොන කර්ම කාරණා වලට පක්ෂව විපක්ෂව සටන් කළත් අවසානයේදී අපේ සටන රට ඉදිරියට ගෙන යන සටනක් විය යුතුයි ඒ පිළිබඳ සද්භාවය අපි සියලු දෙනා සතු තිබිය යුතුයි කියන කාරණාව සිහිපත් කරමින් තමයි සටන අවසන් කරන්නේ අපි ආරාධනාව බාරගත්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට අපි ස්තුතිය සහ ප්‍රණාමය අපි ආරාධනාව බාරගත්ත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාට අපි ස්තුතිය සහ ප්‍රණාමය අපි ආරාධනාව බාරගත්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන මහතාට අපි ස්තුතිය සහ ප්‍රණාමය සහ ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ජයතිස් මහතාට අපි ස්තුතිය සහ ප්‍රණාමය ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ප්‍රශ්න කිරීමේ වගකීම බාරගත්ත මාමිත්‍ර තුසිත පිටකල චතුරංග හපු ආරච්චි කසුන් සමරවීර අනුරාධ සිල්වා ඔබ සියලු දෙනාට ස්තුතියි අපි ලබන සතියේත් ඔබ මුණගැහෙන පොරොන්දු පිට සම්බන්ධ වෙනවා